Vamos. Hay ejemplo hacerme, hermano, ni Ahora te tengo que ඔක හතරින් ස්ට්‍රක්චර් එක බලමුද හතර. හරිද හතරවෙනි ගන්න. හතරවෙනි ගන්නව. හතරවෙනි එකේ හතරවෙනි ගන්න. දැන් හතරවෙනි එකේ තියෙන ළමයි මේ මෙන්න මේ පයිරුවේට් වලින් නේද පටන් ගන්නෙ. පයිරුවේට් වලින් පටන් අරගෙන P කියලා එහෙකට එනවනේ. මෙතන එක් එක් කියල දාලා තියනවා. ඊට පස්ස ඒ ඊට පස්ස මෙතන වයි ආයි මෙතන ඒ කියන එක හැදෙනවා. මේ අර ඔයාලා ඉගෙන ගත්ත සායසනයම තමයි මෙතන ඒ සෑයි මෙන්න මේ හරි B කියල එකක් හැදෙනවා. හා රයි් ඉට පස බීව ගේනවා ඉසෙඩ්වල්ට. ඉසෙඩ්වලට ඒත් එෙනවා පෙන්නල තියෙනවානේ. ආයි මෙතන ඉන්න ඒත් මේකට එනවා. ආයි මෙතන ඉන්න ඒත් මේකට එනවා කියලා පෙන්නල තියෙන. බීත් එෙනවානේ මේ B කියන සංයෝගයක් එනවා. හරි දැන් ඔක්කොටම කලින් ඔක අහන්න X කියන්න මොකක්ද කියලානේ. X කියන්න පයිරුවේට් ඔක්සි කරණය නේ අයන ලියන් උත්තර X කියන පයිරුවේට් ඔක්සි කරණය ග්ලයිකොලිසිය නෙමේ ඇ සමහරක් කලට පැනපු ගමන් ග්ලයිකොලිසිය කියලා ලියවෙයි ඒත් එහෙමනෑ. X කියන්න පයිරුවේට් ඔක්සි කරණය ඒක වෙන්න එතකොට මයිටකොන්ඩ්‍රියා පූරකය. ඒක වෙන්න මයිටකොන්ඩ්‍රියා පූරකය එකනවා හොදර හ පිට හරිද වයි කියන්න මොකක්ද වයි කියන්න පයිරුවේට් ඔක්සි කරණයෙන් පස්සේ මේ එන සයිකල් එක මේ ඇවිලා ක්‍රෙප්සාක්‍රයනේ එන වයි කියන ක්‍රෙප්සාක්‍රය ඒක සිද්ධ වෙන ස්ථානය මයිටකොන්ඩ්‍රියා පූරකය. ඉසෙක් කියන්නේ ඉසෙක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක් හරිද මේ තියෙන්නේ පයිරුවේට් ටොක්සිකරණයගෙන එන්නේ DH මෙන්න මෙයා හරිද. ඊට පස්සේ අපි දන්නවානේ මේ එන්නේ DH මේ අවසාන පියවරට ගේනවා කියලා. ආයි වලට මෙතර පෙන්නලා තියෙනවා මේ ක්‍රෙබ්සලදිත් ඒ කියල එක්කෙනෙක් හැදෙනවා මේ මෙතරදිත් ඒ හැදෙනවා ආයි මෙතනදි ඒ හැදෙනවා ඒ හැදනේ ඔක්කොම අතන්ට ගිහිලා තියෙනවන මේ තියෙන් ඉලෙක්ට්‍රෝන පරිවහන දාම ඉසෙට් කියන්න ආයි මේ මෙතන තියෙනවනේද B B කියන්න ඇත්තරම ඔය මේ ප්‍රෙබ්සක්වේදි විතරක් හැදෙන එකක් FADH2 අපිට එහෙම අදහසක් එෙනවනේ මෙයා FADH2 මේ පයිරටොක්සිකරණයේදී
ක්‍රෙබ්සලදීත් හැදෙන කට්ටිය තමයි මේ ඉන්නේ. අපි දන්නවනේ පයිරුවේට් ටොක්සිකරණයේදී NADH කියලා එකක් එනවා. ඒ වගේම NADS ලා එනවා මේ ක්‍රෙබ්සලදී. අපිට එහෙම හරි සාධාරණව හිතන්න වෙන්නේ. දැන් අපි කියනවනේ ග්ලයිකොලිසියේදී හැදෙන NADH, පයිරුවේට් ටොක්සිකරණයේදී හැදෙන NADH, ක්‍රෙබ්සලදී හැදෙන NADH ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට ගේනවනේ. ගෙනල්ලා එතනදී ඔක්සිකරණය කරනවනේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ආයි FADH2 ඔක්සිකරණය කරනවනේ. මෙන්න මේවා. එනිසා ඉසෙට් කියන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාම. එහෙම නැත්නම් ඔක්සිකාරක ෆොස්ෆොරයිලී කරණය. හරිද? අර ඒව කොහොමද හිතන්නේ? ඒව හිතන්නේ අපිට අර තියරි වල මතකයක් තියෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී NADH අර මෙහෙම එකක් ලියනවා නේද? මීට ඉහතදී හැදිච්ච FADH2 මේ මදිය. හරි හරි ඇති ඇති FADH2 FAD මෙන්න මෙහෙම ඒවා ලියනවා නේද? එහෙනම් මේ වගේ ඒවා NADH, මේ NADH, මේ මේකෙ විතරක්ම හැදෙන එක්කෙනා FADH2. හරිනේ? රයිට්. ඊට පස්සේ ඒක වෙන්නේ එතකොට මයිටොකොන්ඩ්‍රියා අභ්‍යන්තර පටලය. එහෙනම් ඉසෙට් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාම. ඒක වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා අභ්‍යන්තර පටලය. එහෙම නැත්නම් මියර. හරිද? රයිට්. ඊළඟ ABP සංඝටක මොනවාද? A කියන්නේ NADH, B කියන්නේ FADH2, P කියලා කියන්නේ ඇසිටයිල් සහ එන්සයිම් A. හරිද? දෙක, ස්වායුසසනයේ කාබොක්සිල් හරණය සිදුවන්නේ කුමන පියවරවලදී? දැන් මෙහෙම දෙයක් තියෙනවා. මම නියන් ස්වායුසසනය කියන එක තක් ගාලා කියන්නද? ස්වායුසසනය කියන්නේ එක ග්ලූකෝස් අණුවක් තියෙනවා, දෙකක් පයිරුවේට්, දෙකක් ඇසිටයිල් සහ එන්සයිම් මේ මෙන්න මෙහෙම එකක්. මේ තියෙන්නේ ග්ලයිකොලිසිය. මේ තියෙන්නේ පයිරුවේට් ටොක්සිකරණය. මෙතනින් පස්සේනේ ක්‍රෙබ්ස් තියෙන්නේ. ඕමනේ අපි ලියන්. මෙතන ඔක්සලෝ ඇසිටික් අම්ලය. මෙන්න මෙතන ලියනවා සිට්‍රේට්. ඔහොම ලියනවා මතකයිනේ. ඒකේ නර පරණ තියරි වල ලියන ලිබිල්ලක් තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමෙන්. හරිද? මතක් වුණාද ඒක? ග්ලයිකොලිසියේදී හැදෙන ප්‍රතිඵල මොනවාද? දෙකක් NADH, උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් දෙකක් ATP. මතකද? මෙතන හැදෙන මොනවද? දෙකක් NADH. මතකද? ආයි මෙතනදි පිට වෙනවා නේද කාබන් ඩයොක්සයිඩ් දෙකක්, දෙකක් CO2. ඊළඟ මෙන්න මේ අතර මැද්දේ මේ සිට්‍රික් අම්ලයේ ඔක්සලෝ ඇසිටික් අම්ලයේ බවට පත් වෙන අතරතුරේදී මතකද එළියට එන හතර දෙනෙක් ඉන්නවා. මතකයිද? අපි ෂෝට් නෝට්ස් එහෙම ලියන්නේ. හයක් NADH, හතරක් CO2, දෙකක් FADH2, දෙකක් ATP. මතකද? මෙන්න මෙහෙම ඒවා ලියනවා. මතකයි? දැන් අපෙන් අහන්නේ කාබොක්සිල් හරණය වෙන අවස්ථාන. මෙන්න මෙතන කාබොක්සිල් හරණය වෙනවා. ආයි මෙන්න මෙතන කාබොක්සිල් හරණය වෙනවා. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? පයිරුවේට් ඔක්සිකරණයයි ක්‍රෙබ්ස් චක්‍රයයි. ඒක තමයි උත්තරේ. අනිවාර්යෙන් සෛලීය ස්වායුසසනය හොඳටම පුළුවන් කරගන්න. මොකද 2020 රචනාවක් විදිහටත් එනවා. හරිද මේක? එහෙනම් මේක හොඳට ප්‍රැක්ටිස් කරගන්න. ඊළඟ ප්‍රශ්නේ, සසන පෘෂ්ඨයක් සතු ලාක්ෂණික ලක්ෂණ දෙකක්. එකක් තෙත්වීම, අනෙත් එක හොඳින් වාහිනීමත් වීම, අනෙත් එක ඉතා තුනී පෘෂ්ඨයක් වීම, අනෙත් එක ශ්වසන වායුවන්ට පාරගම්‍ය වීම, අනෙත් එක ඉහළ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයක් පැවතීම. ඉහළ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයක් පැවතීම. හරි. ඊළඟ ප්‍රශ්නේ, මිනිසාගේ ශ්වසන මාර්ගයේ ප්‍රධාන නාල ආස්තරණය කරන අපිච්ඡද නම් කරන්න. මෙන්න මේක දැනගෙන ඉන්න ඕන. අපේ ශ්වසන මාර්ගයේ
මතකයිනේ. නාස්කුටීරය මෙතන, ග්‍රසනිකාව මෙතන, ශ්වාස නාලය මෙතන, ශ්වාස නාලිකා මේ, අනුශ්වාස නාලිකා මතකයිනේ. ඕවා ඔහොම කෙලවරලා කෙලවරලා මේක ඉවර වෙන්නේ ගර්තවලින්නේ. මතකයිනේ. ගාර්තික ප්‍රණාලයි ගර්තයි හැර. මේ තියෙන ගාර්තික ප්‍රණාල, මේ තියෙන ගර්ත, මේ දෙක හැර අනෙක් සියලුම ස්ථානවල තියෙන්නේ ව්‍යාජ ස්තරීභූත පක්ෂ්මද, ව්‍යාජ ස්තරීභූත ස්තම්භික පක්ෂ්මදර අපිච්ඡදය. අපි එහෙමයි කියන්නේ. මෙන්න මේ ටිකේ තියෙන්නේ මොනවද? මේ ටිකේ තියෙන්නේ සරල ශල්කමය අපිච්ඡදය. ඔන්න ඔය ටික පුරුදු වෙලා තියෙන්න ඕන. ප්‍රශ්නෙට උත්තරේ මේක. ආලියන් උත්තරේ. ව්‍යාජ ස්තරීභූත ස්තම්භික පක්ෂ්මදර අපිච්ඡදය. ව්‍යාජ ස්තරීභූත ස්තම්භික පක්ෂ්මදර අපිච්ඡදය. හරිද? පිටිපස ළමයි ඇහෙනවද? ඔයාලට ඇහෙනවදරු කියන්නේ? අවුල නැහැ. අවුල නැහැනේ. ඊළඟ ඉහත තුන බිඳු කරන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. හරි. දැන් අපෙන් අහනවා මෙන්න මේ අය මොකද කරන්නේ? පෙනහැලි වාතනයේදී මේ අය මොකද කරන්නේ? පෙනහැලි වාතනයේදී මෙන්න මේක මතක තියාගන්න. මේ මෙන්න දරණු පටලය, මේ අපිච්ච දේ මෙහෙම එකක්නේ. මෙන්න මෙහෙම එකක් අපිච්ච දේ. පක්ෂ්ම තියෙනවානේ මේදී. හරි. මෙයාලට කරන්න පුළුවන් දේ තමයි මෙන්න මේ කලගෙඩියක් වගේ හැරිච්ච සෛල තියෙන්නේ, කලස් සෛල. මෙයාලා නිපදවනවා සෙවල, ශ්ලේෂ්මලය. මේ ශ්ලේෂ්මලය හදනවා. ඒ ශ්ලේෂ්මලය මේ පක්ෂ්ම මතුපිට මේ මෙහෙ රැඳෙනවා. මේ පස්සේ මේකෙ දූවිලි එකතු වෙනවානේ, දූවිලි අංශු. හරිනේ. ටයිටල් හරි බලන්න. මේකේ පක්ෂ්ම තියෙනවා මෙන්න. හරි. දැන් මේකේ වෙන්නේ දූවිලි අංශු ඇවිල්ලා මේ සෙවලවල ඇලෙනවා. පස්සේ මේ පක්ෂ්ම වලින් මේක හිමිහිට පියදානවනේ. ඒ කියන්නේ මේක තල්ලු කරලා දානවනේ. අන්තිමට ඒක ග්‍රසනිකාව පැත්තට ගියාම අපි ගිලිනවා. අපි ඔන්න ඔය ටික ලියමු. ලියන්න ලියන්න. ශ්ලේෂ්මලය මගින් ලියන්. ශ්ලේෂ්මලය මගින් ආශ්වාස වාතය සමග පැමිණෙන දූවිලි අංශු. ශ්ලේෂ්මලය මගින් ආශ්වාස වාතය සමග පැමිණෙන දූවිලි අංශු රඳවා ගනී. ඊළඟ තරුව පක්ෂ්ම සැලීම මගින් පක්ෂ්ම සැලීම මගින් එම ශ්ලේෂ්මල ග්‍රසනිකාවේ ඉහළට චලනය කරයි. පක්ෂ්ම සැලීම මගින් එම ශ්ලේෂ්මල ග්‍රසනිකාවේ ඉහළට චලනය කරයි. මේ ශ්ලේෂ්මල ඉහළ නැංවීම ලෙස හැඳින්වේ. මේ ශ්ලේෂ්මල ඉහළ නැංවීම ලෙස හැඳින්වේ.
හරිද? රයිට්. ඊළඟක බලන්න. ශ්වසන චලන සඳහා දායක වන ප්‍රධාන පේශි මොනවාද? ලියන්න එකක් අන්තර්පරශුක පේශි, අනිත් එක මහා ප්‍රාචීර පේශි. එකක් අන්තර්පරශුක පේශි, අනිත් එක මහා ප්‍රාචීර පේශි. ඔය දෙකම කංකාල පේශි. හරිද? ඔන්නම් ලියලා දියාගන්න. ඔය දෙකම කංකාල පේශි. හරි, ඊළඟ ප්‍රශ්නේ. පෘෂ්ඨවංශී රුධිරයෙහි පහත සඳහන් ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් පරිවහණය වන්නේ කවර ආකාරයෙන්ද? ඔක්සිජන්. උත්තරේ ඔක්සිහිමොග්ලොබින්. කාබන් ඩයොක්සයිඩ්. උත්තරේ බයිකාබනේට්. 70%ක් විතර මතකයි නේද? කාබන් ඩයොක්සයිඩ් පරිවහණය වෙන ක්‍රම මතකද? බයිකාබනේට් විදිහට යනවා 70%ක් විතර. කාබ් ඇමයිනෝ හිමොග්ලොබින් විදිහට, කාබ් ඇමයිනෝ හිමොග්ලොබින් විදිහට යනවා 23%ක්. ඉතිරි 7% යන්නේ නිදහස් වායුව විදිහට, මතකද? ඒව ලියාගන්න පැත්තක. ලියලා පෙන්නන්න. ඔය හරි ජනප්‍රිය ප්‍රශ්නනේ. කාබන් ඩයොක්සයිඩ් පරිවහණය වෙන ක්‍රම තුන හරිම ජනප්‍රියයි. ඊට පස්සේ ඒවැ ප්‍රතිශත තියෙනවානේ, ඒවා නිතරම අහනේ. ඊට පස්සේ B පාට් එක. B. සතුන්ගේ භෝජන යාන්ත්‍රණ තුනක් නම් කරන්න සුදුසු උදාහරණ දෙන්න. හරි, ලියන්න එකක් පෙරාබුදීම. පෙරාබුදින්නෝ ෆිල්ටර් ෆීඩර්ස්ලා. උදාහරණ ලියන්න. මට්ටියන්, කාවාටියන්. තව ලියන්න බැලීන් තල් මසා. අලුත් රිසෝස් එකේ වචනේ තියෙනවානේ බැලීන් තල් මසා කියන. ඒකත් ලියන්න. හරි, ආයි තව එකක් ලියන්න. තරල බුදින්නන්. තරල බුදීම. ඒකට උදාහරණ ලියන්න මදුරුවා, කූඩිත්තා, මීමැස්සා, ගුමන කුරුල්ලා. ඊළඟට තව එකක් ලියන්න පුළුවන්. තොග බුදින්නු. තොග බුදින්න. උදාහරණේ ලියන්න මිනිසා. එතන ඔන්නම් තරුවක් දාලා ලියාගන්න. මිනිසා ඇතුළු බොහෝ සතුන් කියලා. මිනිසා ඇතුළු බොහෝ සතුන් තොග බුදින්නෝ. ඊළඟ ලියන්න උපස්සර බුදින්නන්. උපස්සර බුදින්නන්ට උදාහරණය මොකද්ද? පත්‍ර කණින දළඹ. අපි දළඹුව කිය දළඹුව ලියන්න. ආයි තව ලියන්න ඉහඳ පණුව. ඉහඳ පණුවට කියන අනිත් නම තමයි මැසි කීටයක්. එයා ඔය මැරිච්ච සතෙක්ගේ මලකුණ අස්සට හාරගෙන ගිහිල්ලා ඒක අස්සේ ඉඳගෙන ඒ මලකුණ අනුභව කරනවා. මැගොට්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මැසි කීටයෝ. හරි, ඊළඟ ප්‍රශ්නේ. කුඩාන්ත්‍රයේ කොටසක් රූපයෙන් දැක්වෙනවා AD නම් කරන්න. ඕක කෙනෙක්ට ටිකක් විවිධ ක්‍රමවලට හිතෙන්න පුළුවන්. දැන් මෙහෙමයි, මම ඔතන රූපේ වලට කියලා දෙන්නම්කො. ඔතන රූපේ තියෙන්නේ මෙහෙමයි. දැන් මේ බලන්න. මේ තියෙන්නේ අඟුලිකා. මෙන්න අඟුලිකා. මේ අඟුලිකාවල ධාරයේ තියනවා ළමයි අපිච්ඡද සෛලමේ. මේ තියෙන අපිච්ඡද සෛලයක් මේ. පේනවා. මේ තියෙන අපිච්ඡද සෛල. එතකොට ඔයාලා තේරුම් ගන්න අඟුලිකාවක ධාරයේ අපිච්ඡද සෛල තියෙනවා. ඒවෑ තියෙනවා මේ විදිහේ නෙරුම්. මේ තියෙන්නේ ශුද්‍ර අඟුලිකා. පක්ෂම නෙමෙයි, ශුද්‍ර අඟුලිකා. අඟුලිකාවක ඇතුලේ තියෙනවා වසා වාහිනී. මේ තියෙන්නේ කුඩා වසා වාහිනී තියෙනවා. අපි මේවට කියන්නේ පයෝලස නාලිකා කියලා. මේ ලැක්ටියල්ස් කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ පයෝලස නාලිකා. ඒවා වටේට තියෙනවා රුධිරය. මේවා වටේට තියෙනවා රුධිර කේශ නාලිකා. මේ
ඔය විදිහට තියෙන්නේ ඉතින් ඔතන රූපේ අපි බලාපොරොත්තු වෙන්නේ ළමේ කොටස් ටික නම් කරයිද කියන එක බලන්න. එතකොට ඕකේ කැපිටල් A කියන්නේ අපිච්ඡද සෛල. මම අපි ගත්ත විදිහ කියන්න. කැපිටල් A කියන්නේ අපිච්ඡද සෛල. කැපිටල් B කියලා කියන්නේ රුධිරකේශනාලිකා ජාලය. කැපිටල් A කියන්නේ අපිච්ඡද සෛල. කැපිටල් B කියන්නේ රුධිරකේශනාලිකා ජාලය. කැපිටල් C කියන්නේ ශුද්‍ර අංගුලිකා. කැපිටල් D කියලා කියන්නේ පයෝලස නාලිකාව. ඔන්නම් BD මාරු වෙන්න පුළුවන් කමක් නැහැ කියලා තියෙනවා. B සහ D මාරු වුණාට කමක් නැහැ කියලා තියෙනවා. හරිද? ඊළඟට කියනවා BD ගේ ප්‍රධාන කෘත්‍ය B කියන්නේ රුධිරකේශනාලිකානේ. ප්‍රධාන කෘත්‍ය තමයි පෝෂක අවශෝෂණය. D කියන්නේ පයවලස නාලිකාව. එතනදී අපි ගත්තා මේද ජීරණයේ අන්තඵල අවශෝෂණය කිරීම. මේද ජීරණයේ අන්තඵල අවශෝෂණය කිරීම. මේද ජීරණයේ අන්තඵල අවශෝෂණය කිරීම. මං චුට්ටක් මේක මතක් කරලා දෙන්නම් මොකක්ද මේ තියෙන්නේ කියලා. මේ බලන්න. මෙතන තියෙන්නේ මෙහෙම දෙයක්. දැන් මේ පැත්තේ ඔයාලගේ තියරි තියෙනවා නම් බලාගන්න තියරි පොත. දැන් මේ පැත්තේ තියෙනා නේද පෝෂ පදාර්ථ පොඩි පොඩි ජීර්ණය වෙච්ච සංඝටක තියෙනවානේ. ඒ සංඝටකවල තියෙනවා මෙන්න මෙයා. මොනවද? ග්ලූකෝස් තියෙනවා. ඊට පස්සේ ඇමයිනෝ අම්ල තියෙනවා. ඊළඟට කුඩා පෙප්ටයිඩ් තියෙනවා. ආයි තියෙනවා විටමින. අපි කියන්නේ බොහෝ ග්ලූකෝස්. බොහෝ ග්ලූකෝස් තියෙනවා, ඇමයිනෝ අම්ල තියෙනවා, කුඩා පෙප්ටයිඩ් තියෙනවා, විටමින් තියෙනවා. ඒවා මේ ශුද්‍රාංගුලිකා අස්සට යනවා. මෙන්න මේවා අස්සට යනවා. ගිහිල්ලා මේවා රුධිරයට ඇතුළු වෙනවා. මේවා කෙලින්ම රුධිරයට ඇතුළු වෙන්නේ. මේවෙන් කෙලින්ම රුධිරයට. ආයි ඊට පස්සේ ඔතන තියෙනවා මෙන්න මෙයා මේ මේදේ ජීර්ණයේ මතකද? මේදේ ජීර්ණය වුණාම හැදෙන්නේ මොනවද? මේද අම්ලයි. තව මොනවද? ඔව් මොනෝග්ලිසරයිඩයි. තව මොනවද? ඇයි ග්ලිසරෝල්. මෙතන කියන්නේ මෙහෙම දෙයක්. මෙන්න මේ දෙන්න නැවත වතාවක් එකතු වෙනවා මෙන්න මේවා අස්සේ. මේ අපිච්ඡද සෛලස්සදී මේ දෙන්න නැවත එකතු වෙනවා. එකතු වෙලා වතුරේ දියවෙන බුබුලක් ඇතුලේ නැවත මේ දේ හදනවා. මෙන්න මේ බුබුලු జాතියක් හැදෙනවා. මේක අස්සේ තියෙන්නේ ආයිත් මේ දේ. මේ මේදය මේ බුබුලට කියන්නේ මොනවා කියලාද? කයිලෝ මයික්‍රෝන කියලා. ඒතර මේ කයිලෝ මයික්‍රෝන අංශු තියෙන්නේ මේ අපිච්ඡද සෛල අස්සේ. පස්සේ මේ කයිලොමයික්‍රෝන වසාවලට තමයි ඇතුළු වෙන්නේ. කයිලොමයික්‍රෝන ඇතුළු වෙන්නේ මේ 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 කස්සේ දින කයිලොමයික්‍රෝන ඇතුළු වෙන්නේ වසාවලට, රුධිරයට නෙමෙයි වසාවලට. පැහැදිලිද? ඔය ටික තියෙනවා හොඳේ. ආයීට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ ටික සක්‍රීයව ඇතුළු වෙන්නේ කියලා. සක්‍රීයව කියලා කියන්නේ ATP වැය කර කර ඇතුළු වෙන්නේ. ආයි තව තියෙනවා මෙතන මේ පහසුකල විසරණයෙන් ෆ්‍රක්ටෝස්. මතකද? ෆ්‍රක්ටෝස් පහසුකල විසරණය කියන්නේ අක්‍රීය. මේ වගේ රූප ඇඳ ඇඳ මේවා ඉතින් හදාගන්න හැකි ඉක්මනින්. ඔන්න ඔහොම තමයි මේ හරිය තියරි ටික තියෙන්නේ. ආයි තව කියනවා කුඩාන්ත්‍රයට පුළුවන් කියලා අපි දෛනිකව පානය කරන ජලයේ ලීටර් 2කට අමතරව තව අතිරේකව ජලයේ ලීටර් 7ක් කුඩාන්ත්‍ර බිත්තිය විසින් උරා ගන්නවා කියලා කියන්නේ. වැඩිපුරම තරල අවශෝෂණය සිද්ධ වෙන්නේ කුඩාන්ත්‍රයේ විසින්. මතකද? හරි. මේ අඟුලිකා හැදුවාම කුඩාන්ත්‍රයේ අවශෝෂක ශේෂ්ඨඵලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ශුද්‍ර අඟුලිකා තිබ්බහම ඕක තවත් වැඩි වෙනවා. ඊට පස්සේ මේ කුඩාන්ත්‍රයේ ඇතුලේ මොනවද? රැලි රැලි තියෙන අර ස්ථිර වෘතාකාර නැමුම් තියෙනවනේ. ඒ ස්ථිර වෘතාකාර නැමුම් මත තමයි අඟුලිකා තියෙන්නේ. ඒ අඟුලිකා මත ශුද්‍ර අඟුලිකා තියෙනවා. හරි ප්‍රසිද්ධ ප්‍රශ්නයක් නේ. කුඩාන්ත්‍රයේ කොහොමද අවශෝෂක ශේෂ්ඨඵලය වැඩි කරන්නේ?
හේතු තුනක් අහනවා. අන්න ඒ ඕන. තේරුණා? තියරි නෝට් එකේ වහාම බලාගන්න. හරි, ප්‍රශ්නේ උත්තරේ ලියන්න. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ස්ථිර වෘතාකාර නැමුම්. ස්ථිර වෘතාකාර නැමුම්. ආයෙ ලියන්න ඔතන. ඔතන ලියන්න බෑ හැබැයි දැන් ඊළඟ එකට මේ රෝමිලකම් හතරට ලියන්න බෑ. අංගුලිකා ලියන්න බෑ. ශුද්‍ර අංගුලිකා ලියන්න බෑ. එතනට ලියන්න වෙන්නේ ස්ථිර වෘතාකාර නැමුම්. අනිත් උත්තරේ ආන්ත්‍රික ග්‍රන්ථි පැවතීම. එතන අහනවා මේ කුඩාන්ත්‍රය ශුද්‍ර අංගුලිකායි අංගුලිකායි හැර පෙන්නන අනුවර්තන මොනවාද? ව්‍යුහමය විකරණ මොනවාද? එකක් ස්ථිර වෘතාකාර නැමුම්, අනිත් එක තමයි ආන්ත්‍රික ග්‍රන්ථි පැවතීම. හරි, දැන් යන්න ඊළඟට. කරගෙන යන්න තව ටිකක්. තව ටිකක් ලියාගෙන යන්න එක. මේ හරිය හරිම වැදගත් නෑ. දැන් තියරි පොත තියෙනවා නම් බලන්න. ගොඩාක් MCQ පොයින්ට්ස් මේ හරිය කරගෙනවා. සෑහෙන තියෙනවා කරුණු මේ හරිය. සංගමේ මේක ඕෆ් කරමු තර. හරි, කරගෙන යන්න ඊළඟ ප්‍රශ්න ටික ඉස්සරහ. තැන්වලට එන්න හොඳරම ලකුණු වෙන තැන්වලට තමයි මහන්සි වෙන්න ඕන. සත්‍ය පාඩමට හොඳරම මහන්සි වෙන්න. සවුන්ඩ් බලන්න. අවුලන්න සවුන්ඩ්. හරිද, සී පාට් එක බලමුද? හා, ගන්න සී පාට් එක. සතුන්ගේ සංසරණ පද්ධතියක අවශ්‍යතාවය කුමක්ද? ලියන උත්තරේ එකක් ද්‍රව්‍ය පරිවහනය. අනිත් උත්තරේ බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හුවමාරුව. එකක් ද්‍රව්‍ය පරිවහනය, අනිත් එක බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හුවමාරුව. රෝමි ලක්කන් දෙක. විවෘත සංසරණ පද්ධතිය සංවෘත සංසරණ පද්ධතියෙන් වෙනස් වන මූලික ආකාර දෙකක් ලියන්න. දැන් මොකද්ද සංවෘතයි මොකද්ද විවෘතයි කියන්නේ? නැද්ද අපේ කැමරා එක? නැද්ද කැමරා? හරි, සංවෘත කියන්නේ සම්පූර්ණයෙන්ම තරලය ගමන් කරන්නේ රුධිර නාල ඇතුලේනේ. මේ බලන්න සංවෘත කියන්නේ මෙහෙම එකක්නේ.
සංවෘත කියන්න මෙන්න හැරදය. දමනි තියනවා, කේශනාලිකා තියනවා, නැවත ශිරා තියනවානේ. ඕමන යන්න මේ දමනිවලින් එලියට ඇවිල්ලා ශිරාවල්ට, මේ කේශනාලිකාවලට ඇවිල්ලා ශිරාවලින් නැවත හරදයට යනවා. මෙතන තමයි අවයව පටක ටික තියෙන්නේ. ඉගෙන අවයවයක් පටකයක් අස්සේ කේශනාලිකා තියෙනවා. ඒ කේශනාලිකාවල තියෙන ද්‍රව්‍ය එලියට එනවා. පටකේ තියෙන දේවලුත් ආයි ඒක අස්සර කියලා මෙතන තමයි ද්‍රව්‍ය හුවමාරු වෙන්නේ. ඒ කියන්නේ පටකයයි රුධිරයයි එකට ස්පර්ශ වෙන්නේ නැහැ. හරි? හැබැයි දැන් විවෘතයක ගත්තොත් කෙටි දමනියකින් රුධිරය එලියට පොම්ප කරනවා මේ. කෙටි දමනියකින් රුධිරය එලියට පොම්ප කරලා මෙයා අතු කීපයකට බෙදෙනවා. ඔහම බෙදිලා යනවා. අවයව පටක රුධිරයෙන් නැහැ වෙනවා. මතක තියරි පොත. තියරි පොත පෙරලා බලන්න. අවයව පටක රුධිරයෙන් නැහැ වෙනවා. මේ රුධිරයෙන් නැහැ විලා තියෙන්නේ. හරිද? පටක තරලයයි රුධිරයයි ඔක්කොම, මේ ඔක්කොම රුධිරයෙන් නැහැ විලා තියෙන්නේ. රුධිරය පිරිච්ච නිකන් ලොකු විලක් මේ තියෙන්නේ. අපි මේකට කියනවා රුධිර හෙබ කියලා. මතකද? හරදේ තියෙනවා චූටි සිදුරු. ඒ සිදුරු හරහා නැවත රුධිරයේ හෘදයේ පැත්තට ගලාගෙන යනවා. ශිරා කියලා જાතියක් නැහැ. කේශනාලිකා කියලා જાතියක් නැහැ. ඉතින් අපෙන් අහනවා මෙයා, මෙයාට වඩා මෙයාගේ තියෙන වෙනස. හරි, අපි ලියමු. නොකිය කියන්නේ මෙයාගේ විශේෂ ලක්ෂණ ලියන්න කියලා කියන්නේ. හා ලියා. හා ලියා. සංසරණ තරලය හා සෛල අතර ඇති, සංසරණ තරලය හා සෛල අතර ඇති අන්තරාල තරලය අතර වෙන්වීමක් නොමැත. සංසරණ තරලය හා සෛල අතර ඇති අන්තරාල තරලය අතර වෙන්වීමක් නැත. ඊළඟ උත්තරේ පටක සහ අවයව හිමෝවසා තරලෙන් නැහැවේ. පටක සහ අවයව හිමෝවසා තරලෙන් නැහැවේ. ආයි තව උත්තරයක් ලියන්න. ද්‍රව්‍ය හුවමාරුව දේහ සෛල හා රුධිර වසා අතර ඍජුවම සිදුවේ. ද්‍රව්‍ය හුවමාරුව දේහ සෛල හා රුධිර වසා අතර ඍජුවම සිදුවේ. රුධිර වසා කිව්වත් හිම වසා කිව්වත් දෙකම එකයි. ද්‍රව්‍ය හුවමාරුව දේහ සෛල හා රුධිර වසා අතර ඍජුවම සිදුවේ. හරිද? මට කියන්න විවෘත රුධිර සංසරණ පද්ධති තියෙන්නේ කාටද? බොහෝ නෑ, බොහෝ කියන්නේ අපි සමහර මොලුස්කයි ආත්‍රපෝඩයි, සමහර මොලුස්කටයි ආත්‍රපෝඩටයි. මේක තියෙන්නේ කාටද? ඇනලිඩාවන්ඩ තියෙනවා, එකයිනොඩර්මේටාවන්ඩ තියෙනවා. හැබැයි එකයිනොඩර්මේටාවන්ගේ හෘදයක් නෑ පරිහානියට පත් වෙලා. සහ කෝඩේටාවන්ඩ තියෙනවා. මේක මතක තියාගන්න, මේක හරි වැදගත්. එතකොට දේහ අවයවයි රුධිරය අතර ද්‍රව්‍ය හුවමාරු වෙන මෙතඩ් එකට මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? මේ සෛලයි රුධිරය අතර ද්‍රව්‍ය හුවමාරු වෙන එකට මොකද්ද කියන්නේ? මේ දේහ සෛලයි රුධිර හිමෝවස අතර ද්‍රව්‍ය හුවමාරුවට කියන්නේ මොකද්ද? විසරණය කියලා කියන්නේ. හරි, මේ තැන් දෙකේම තියෙන විසරණය. තේරුණාද? ඒක මතක තියාගන්න. මේ මේ මොන පද්ධතියක් වුණත් සෛලයි රුධිරය අතර ද්‍රව්‍ය හුවමාරු වෙන්නේ, සෛලයි හිමෝවසා තරලයේ අතර ද්‍රව්‍ය හුවමාරු වෙන්නේ විසරණේ. අතන තියෙන විසරණේ. තේරුණාද? ඒක මතක තියාගන්න. ගර්තවලදී වාතය හුවමාරු වෙන්නේ මොන මෙතඩ් එකෙන්ද? ඒත් විසරණේ. හරි, ඒ ඕන. මානව හෘදයේ ප්‍රධාන පටක ස්තර නම් කරන්න ලියන්න පෙරිකාඩියම, මයෝකාඩියම, එන්ඩෝකාඩියම. පෙරිකාඩියම කියන්නේ පිටදම ස්තරය. ඊට පස්සේ මයෝකාඩියම, මයෝකාඩියම කියලා අදහස් කරන්නේ හෘද පේශිය. එන්ඩෝකාඩියම කියලා කියන්නේ සරල ශල්කමේ අපිච්ඡදය. ඔන්නම් ලියාගන්න. පෙරිකාඩියමේ කොටස් දෙකක් තියෙනවනේ.
ඔය පෙරිකාඩියමේ කොටස් දෙකක් තියෙනවා මොනවද? එකක් තන්තුමය පෙරිකාඩියම, අනිත් එක මස්තුමය පෙරිකාඩියම. ඒව වැදගත්. හරිනේ, රයිට්. රෝමිලකම් හතර, මානව හෘදයේ කපාටවල කෘත්‍ය. කපාටවල කෘත්‍ය තමයි රුධිරය ආපසු ගැලීම වැළැක්වීම. පුළුවන් නම් ඔය ප්‍රශ්නේ හයිලයිට් කරන්න, ඕක වැඩි ළමයි ලියන්නේ. රුධිරය ආපසු ගැලීම වැළැක්වීම. රුධිරය ආපසු ගැලීම වැළැක්වීම. ඊළඟ ප්‍රශ්නේ, මානව වසා පද්ධතියේ කෘත්‍යයන් දෙකක් ලියන්න. ලියන්න එකක් මේදය සහ මේදද්‍රාවී විටමින අවශෝෂණය. හිතන්න අංගුලිකාවස්සේ තියෙන පයෝලස නාලිකාව. මේදය හා මේදද්‍රාවී විටමින අවශෝෂණය. ඔන්න එතන වරහණක් දාලා ලියන්න, නැත්නම් පැත්තකට ලියන්න, ශුද්‍රාන්තය අංගුලිකාවල ඇති පයෝලස නාලිකා මගින් කියලා. මේදය හා මේදද්‍රාව විටමින අවශෝෂණය. එතන ලියන්න ශුද්‍රාන්ත්‍රයේ අංගුලිකා තුළ ඇති පයෝලස නාලිකා වලින් කියලා. ආයි තව ලියන්න ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කිරීම. ඒකත් හරිනේ, ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කිරීම. ආයි තව එකක් තමයි රුධිර පරිමාව. අපි කියන්නේ රුධිර සංසරණ පද්ධතිය තුළ රුධිර පරිමාව පවත්වා ගැනීම. රුධිර සංසරණ පද්ධතිය තුළ රුධිර පරිමාව පවත්වා ගැනීම. මොකද අන්තිමට වසා කියන එකෙනත් රුධිරයට එකතු වෙනවා. දැන් පුළුවන් නම් ඔය තුන පාඩම් කරගන්න, ඔය තුන හරිම වැදගත් නේ ඔය තුන. දැන් ඔය ප්‍රශ්නෙට ලියපු උත්තර ටික පාඩම් කරගන්න. මොකද තත්ත්වය? හරි, දැන් ආයිත් ගන්න. ඔකේ, ශාකය නෑ, ශාකය නෙමෙයි, ආයි සත්‍යයක ගන්න. මේ තුන්වෙනි ස්ට්‍රක්චර් එක ගන්න. තුන ගන්න, තුන්වෙනි ව්‍යූහගත එක. තුන අක්‍රීය ප්‍රතිශක්තිය සක්‍රීය ප්‍රතිශක්තියෙන් වෙනස් වන්නේ කොහොමද කියලා අහන්න. අක්‍රීය එකයි සක්‍රීය එකේ අතර වෙනස. හරි, මේ බලන්න කොහොමද ඕක පැහැදිලි කරන්න. අක්‍රීය කියන්නේ මෙහෙම එකක්. දැන් අපි දන්නවා මේ පරිචිත ප්‍රතිශක්තියේ ආකාර දෙකක් තියෙනවානේ. එකක් සක්‍රීය, මෙන්න දැන් අමතක වෙලා තියෙනවා නම් තියරි පොත අරගෙන බලාගන්න. එකක් අක්‍රීය. මොකද්ද මේ දෙකේ තියෙන ප්‍රධාන වෙනස?
මේ සක්‍රියකයේදී වෙන්නේ හරි සලකන මනුස්සයා විසින්ම හරි කවුරුහරි මනුස්සයෙක් එයාගේ T සෙල්ස් එයාගේ B සෙල්ස් පාවිච්චි කරලා එයාම ආගන්තුකෙක්ට එරෙහිව සටන් කරගන්නවා. හැබැයි අක්‍රීයකයේදී වෙන්නේ එහෙම නෙමෙයි. අක්‍රීයකයේදී සලකන ලද මනුස්සයාට පිටින් ප්‍රතිදේහ ලැබෙනවා. පිටින් ප්‍රතිදේහ ලබා දෙනවා. ලබා දුන්නහම එයාට එයාගේ B සෙල්ස් T සෙල්ස් ඕන වෙන්නේ නැහැ. මේකොටනම් ස්වභාවිකව කරන්නත් පුළුවන් කෘතිමව කරන්නත් පුළුවන්. ස්වභාවික වලට හොඳම උදාහරණය මව් කිරි. ඊට පස්සේ කොලෙස්ටරම් මතකද? කොලෙස්ටරම් කියන්නේ දරුවා බිහි වෙලා පළවෙනි දවස් දෙක තුනේ අම්මගේ තනපුඩු වලින් එන ස්රාවය කොලෙස්ටරම්. මව් කිරි කියන්නේ ටික කාලයක් ගිහිල්ලා එන ස්රාවයක්. ඒ කොලෙස්ටරම් වලට පස්සේ එන්නේ මව් කිරි. ආයීට පස්සේ අපිට ගන්න පුළුවන් දරුවෙක් ගර්භාෂය ඇතුලේ ඉන්න කාලයේදී අම්මා කලල බන්ධය හරහා අම්මගේ ප්‍රතිදේහ භ්‍රූණයට දෙනවා. මව මවගේ ප්‍රතිදේහ භ්‍රූණයට දෙනවා. පැහැදිලිද? මව ලදරුවාට කොලෙස්ටරම් සහ මව්කිරි හරහා ප්‍රතිදේහ දෙනවා. මව ගර්භණී කාලයේදී කලල බන්ධය හරහා භ්‍රූණයට ප්‍රතිදේහ දෙන. එතකොට මේවා ස්වභාවිකයිනේ. ස්වභාවික ක්‍රමයකින් මෙයාට ප්‍රතිදේහ ලැබිලා තියෙනවා මේ. ඔන්නම් කෘතිමවත් පුළුවන්. බල්ලෙක් හැපුවා, හොස්පිටල් ඇඩ්මිට් කරා, ගියා විද්දා. ඇඩ්මිට් කරන්නෙත් නැහැ විද්දා. ඇන්ටි රේබීස්, ප්‍රතිරේබීස් පුළුවන් විදිහට. පිටගැස්මට එරෙහිව ප්‍රති ටෙටනස් පුළුවන් විදිහින්න. හෙපටයිටිස් ඒවලට එරෙහිව එන්නත් විදින්න පුළුවන්. ඊළඟට තව විදින්න පුළුවන් කොතනද? සර්ප විෂයට එරෙහිව. මතක් වුණා තියරි පොත තියෙනවා නම් දැන් අරගෙන බලන්න. එතකොට මේ දෙකේ වෙනස තමයි මෙතන කෙලින්ම ප්‍රතිදේහ පිටින් දෙනවා. දැන් මේ වැක්සින් එක ඇතුලේ තියෙන නිමි ප්‍රතිදේහ, නිමි ප්‍රතිදේහ. ප්‍රතිදේහ නිම කරලා හදලා විදිනවා. මේකෙන් ළමයි ෂණික ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි මේක කෙටි කාලීනයි. මේක එහෙම නෑ, මේක දීර්ඝකාලීන ආරක්ෂාවක් ලැබෙන්නේ සමහරක්ලට ජීවිතාන්තය දක්වා වුණත් වෙන්න පුළුවන්. මතක් වුණාද? අයිති ලියන්න. ලියන්න. අක්‍රීය ප්‍රතිශක්තියේදී වෙනත් ජීවියකු තුළ නිපද වූ ප්‍රතිදේහ තවත් ජීවියකුට ලැබේ. වෙනත් ජීවියකු තුළ නිපද වූ ප්‍රතිදේහ තවත් ජීවියකුට ලැබේ. වෙනත් ජීවියකු තුළ නිපද වූ ප්‍රතිදේහ තවත් ජීවියකුට ලැබේ. ආයතව තරුවක් ලියන්න. ෂණික ආරක්ෂාවක් ලැබේ. ෂණික ආරක්ෂාවක් ලැබේ. ෂණික ආරක්ෂාවක් ලැබේ. ආයි තව එකක් ලියන්න. ප්‍රතිග්‍රාහකයාගේ ටී හා බී වසා සෛල දායක නොවේ. ප්‍රතිග්‍රාහකයාගේ ටී හා බී වසා සෛල දායක නොවේ. හරිනේ. ආයි තව ලියන්න. ප්‍රතිශක්ති විද්‍යාත්මක මතකය විකසනය නොවේ. ප්‍රතිශක්ති විද්‍යාත්මක මතකය විකසනය නොවේ. ඒ කියන්නේ මේකෙදි T මතක සෛල B මතක සෛල එහෙම හැදෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැදෙන්නේ නැහැ. හරිද? ඒව මතක් වුණාද? ගෙදර ගිහිල්ලා අනිවාර්යයෙන්ම මෙන්න මේ දෙන්නව කම්පයා කරගන්න. මේ දෙන්නව කම්පයා කරගන්න. ඔයාල මගේ තියරි නෝට් එකක් පාඩම් කරනවා මං කම්පයා වෙන්න තමයි නෝට් එක දීලා ඇත්තේ. දැන් උදේ රිවිෂන් එකේ හිටපු කට්ටිය ළඟ තියෙනවා නම් උදේ දුන්න පොත අරන් බලන්න මේ දෙපැත්ත කම්පයා වෙන්න දීලා තියෙනවා. හරි. ඊළඟට මිනිසාට ස්වභාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය ලැබෙන ක්‍රම, එතන ලියන ක්‍රමයක් සඳහන් කරන්න. මිනිසාට ස්වභාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය ලැබෙන ක්‍රමයක් කොහෙදිද?
මෙන්න මේක මේ සක්‍රීය කියන එකෙත් ආකාර දෙකක් තියෙනවා. මතකද? එකක් මොකද්ද? ස්වභාවික. අනිත් එක මොකද්ද? මේකෙත් ආකාර දෙකක් තියෙනවනේ. මොකද්ද මේකේ ආකාර දෙක? එකක් ස්වභාවික, අනිත් එක කෘතීම. මෙතන ස්වභාවික කියන්නේ මොකද්ද? ඔන්න දැන් චූටි කාලේ පැපොල වෛරස් එක ඇඟට ඇතුළු වෙනවා. ඊට එරෙහිව T cells, ඊට එරෙහිව B cells ක්‍රියා කරනවා. ඊට පස්සේ යාළගේ මතක සෛල හැදෙනවා. මතක සෛල හැදෙනවා. ඔන්න අවුරුදු 25 දී නැවත පැපොල වෛරස් එක ඇතුළු වෙනවා. එදාට මෙන්න මේ මතක සෛල සෑහෙන දරුණුවට මෙයාට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එක සැරයක් ස්වභාවික ආසාදනයකට ලක් වෙලා යම්කිසි පුද්ගලයෙක් තුළ ඉම් මතුවට ඇතිවෙනවනම් දීර්ඝකාලීන ප්‍රතිශක්තියක්. අපි ඒකට කියන්නේ ස්වභාවික සක්‍රීය ප්‍රතිශක්තිය. මතක් වුණා තියරි ගෑල්. ආයෙහෙනම් ලියන්න උත්තරේ. ලියන්න ව්‍යාධි ජනකයෙකුගේ ස්වභාවික ආසාදනයකට පසුව ව්‍යාධි ජනකයෙකුගේ ස්වභාවික ආසාදනයකට පසුව ඇලෙයිරක් රෝගයක් වැළඳීමෙන් පසුව මිනිසා තුළ ගොඩනැගෙන ප්‍රතිශක්තිය. ඔන්න උදාහරණයක් කියල යන පැපොල ආසාදනයෙන් පසුව ගොඩනැගෙන ප්‍රතිශක්තිය. ඇතරම් ළමයි ප්‍රතිශක්තිය පාඩමේ මෙන්න මේ ටිකේ හදලා තියාගන්න ෂෝට් නෝට් එකක්. හරි, මේක මේ විදිහට ෂෝට් නෝට්ස් හදාගෙන වැඩ ගොඩක් කරගෙන තියාගන්න. රිවිෂන් එකේ මං ගිය සතියේ ටික කළා. මගේ නම් තියරි පන්තියක ඉගෙනගෙන ඇත්තේ මං ඒක කරලා ඇත්තේ. එහෙම නැත්තම් යාළුවන්ගෙන් අරගෙන බලන්න මොකද්ද මේ මෙතන හදාගන්න ඕන ෂෝට් නෝට් එක කියලා. ඒක ඕන. එතකොට ප්‍රශ්න වලට ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන්, ඉක්මනට ලියන්න පුළුවන්. හරිනේ, රයිට්. බලන්න ඊළඟ ඊළඟ ස්නායු පද්ධතිය කෙරෙහි බලපාන ස්වයං ප්‍රතිශක්ති රෝගයක් නම් කරන්න. උත්තරේ බහුජාරට්ඨ්‍ය. ඒකෙදි වෙන්නේ සයිටොටොක්සික ටී සෛල අපේ නියුරෝන වටේට තියෙන මයලින් කොපුවට පහර දෙනවා. උත්තර ස්නායු ආවේග ගමන් කරන එක දුර්වල වෙනවා. අද උදේ පන්ති ඉවර කරන්න පොඩ්ඩකට කලින් මං කිව්වා ඒක. උත්තරේ බහුජාරට්ඨ්‍ය. එම රෝගයේදී ස්නායු පද්ධතිය ආක්‍රමණය කරන කවර සෛල වර්ගයේද? උත්තරේ T වසා සෛල. එහෙම නැත්නම් සයිටොටොක්සික T සෛල. ඔය දෙකෙන් මොකක් හරි ලියන්න. ඊළඟට 4. සහජ ප්‍රතිශක්ති ඌනතාවයේ ඇතිවීමට හේතු දෙකක්. ඒ කියන්නේ මෙහෙමයි, ඔය ප්‍රතිශක්තිය පාඩමේ අන්තිමට උගන්වනවා මනුස්සයෙක්ගේ ප්‍රතිශක්තිය ඉපදෙන වෙලාවෙදිම දුර්වල වෙලා ඉපදෙනවා වෙන්න පුළුවන්. ප්‍රතිශක්ති ඌනතාවය සමහර අය ඉපදෙනකොටම ප්‍රතිශක්තිය දුර්වලයි. අපි ඒකට කියන දරුව සහජ ප්‍රතිශක්ති ඌනතාවය. සමහරක් අය ඉන්නවා ජීවිතාන්තයේ යම් කාලයක් ගියාට පස්සේ යාළගේ ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. ඔය HIV ගේ ඇටෑක් එක හින්දා වෙන්න පුළුවන්. හරි, සමට ඒගොල්ලෝ දිගින් දිගට මොන හරි ඖෂධ බීලා 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 ඖෂධ නිසා යාළගේ ඇඟේ ප්‍රතිශක්තිය දුර්වල වෙන්න පුළුවන්. අපි ඒ වගේ වට කියන්නේ පරිචිත ප්‍රතිශක්ති ඌනතාවය කියලා. සහජ ප්‍රතිශක්ති ඌනතාවයට හේතු මොකද්ද? එකක් තමයි කලල විකසනයේදී ඇතිවන දෝෂ. අපි ලියනවා විකසන දෝෂ. අනිත් එක යාගේ මොකක් හරි ජෙනටිකල් ඩිසෝඩර් එකක්, ඒ කියන්නේ ජානමය මොකක් හරි ගැටලුවක්. හාලිය ලියන්න ප්‍රවේණික දෝෂ. අනිත් එක ලියන්න විකසන දෝෂ. ඔය හරිය පැටලිලා නම් තියෙන මෙන්න මම පැටලුම ලෙහුවා. එකක් ප්‍රවේණික දෝෂ, අනිත් එක විකසන දෝෂ.
විකසන දෝෂ කියන්නේ කලලය විකසනයේ වෙද්දී ඇතිවන දෝෂ. හරිද? පහ ආසාත්මික, එතන හදාගන්න සායන්න, ආසාත්මික කාරකයන් තෙරෙහිව කුඹ සෛල මගින් නිපද වෙන සංඥානු ආකාරය හිස්ටමීන්. හිස්ටමීන් මට කියන්න කුඹ සෛල වලින් නිෂ්පාදනය කරන අනිත් සංයෝගය මොකද්ද? හෙපරීන්. ලියාගන්න ඈත් කරලා, උත්තරේට අයිති නෑ. කුඹ සෛල වලින් නිපදවන හෙපරීන්. හෙපරීන් වැදගත් වෙන්නේ මොකටද? රුධිරය කැටි ගැසීම වළක්වන්න. අපි ඒකට කියන්නේ රුධිර ප්‍රති කැටි කාරකය කියලා. ඒව ලියාගන්න කොහේ හරි. ගන්න B පාට් එක. රුක්ක නාලිකාවල පවතින අපිච්ඡද වර්ග නම් කරන්න. රුක්ක නාලිකාවල මොනවද තියෙන්නේ? බෝමන් ප්‍රාවරය මතකද? අවිදුර මතකද? අවරෝහණ, ආරෝහණ, විදුර, සංග්‍රාහක ප්‍රණාලය. ළමයි මතක තියාගන්න, බෝමන් ප්‍රාවරයේ තියෙන්නේ ශල්කමය අපිච්ඡදය, අවරෝහණ බාහුවේ තියෙන්නේ ශල්කමය අපිච්ඡදය. අනෙක් තැන්වල තියෙන මොන අපිච්ඡදේද? ඔව්, සරල ඝනාකාර, ඝනාකාර අපිච්ඡදේ. ඒකේ යම් යම් විශේෂණේ වීම් තියෙන්න පුළුවන්. හැබැයි තියෙන්නේ ඝනාකාර. එතකොට වෘක්ක නාලිකාවල තියෙන්න පුළුවන් අපිච්ඡද වර්ග දෙකයි. එකක් සරල ශල්කමේ තියෙන්න පුළුවන්, අනිත් එක ඝනාකාර අපිච්ඡදේ තියෙන්න පුළුවන්. ලියන්න. ලියන්න සරල ශල්කමේ අපිච්ඡදේ, අනිත් එක සරල ඝනාකාර අපිච්ඡදේ. පහත සතුන්ගේ නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය සඳහන් කරන්න. ඉස්ගෙඩියගේ ඇමෝනියා, මෝරාගේ යූරියා. අපි ඔය ටික පොඩ්ඩක් මතක් වෙන්න ලියමුද? අලියන්. අපි උදේ පාන්දරදීත් ඔය ටික සෑහෙන්න අද ලිව්වා. මට ලියල පෙන්නන්න මෙන්න මේවා බහිස්රාවය කරන සත්තු ටික ටක් ගාලා. ඇමෝනියා, යූරියා, යූරික් අම්ලය. ඇමෝනියාට ලියන්න ජලජ අපෘෂ්ඨවංශීන්. ඊළඟට ඉස්ගෙඩියා. ඊළඟට අස්තික මත්ස්‍යයන්. යූරියාට ලියන්න යූරියා කියන එකට ලියන්න. ඉවත් කියන බෑ එහෙනම්. යූරියාට කවුද? යූරියාට එනවා සමහර කරදිය මත්ස්‍යය. ඒ කියන්නේ මෝරා, තව ක්ෂීරපායින්, තව ගෙම්බා. එහෙම නැත්නම් සුහුම්බුල් ඇම්ෆිබියා. මෙතන භෞමික ගොළුබෙල්ලෝ, බොහෝ උරගයන්, කෘමීන් සහ පක්ෂීන්. ඒවා ලියාගන්න. ඒවා ලියලා ඇස්සි කරගන්න. අපිට මේ කේබල් එක මාරු කරලා ගන්න බැරි.
ලවල් ලිව්වද ඒක? හරි හරි. එහෙනම් ඔතන මේ ඉස්ගෙඩියට ඇමෝනියා, මෝරාට යූරියා, ඇන්ජියෝටෙන්සි නෝජන් ඇන්ජියෝටෙන්සීන් වන් බවට පත් කරන එන්සයිමේ කුමක්ද? උත්තරේ රිනීන්. රිනීන් මිනිසාගේ දේහ උෂ්ණත්වය යාමන මධ්‍යස්ථානයේ පිහිටන මොළයේ කොටස හයිපොතැලමස. පුද්ගලයෙකු උණුසුම් වටපිටාවක සිටින විට එය අනාවරණය කරගන්නේ කෙසේද? සමේ, රාෆිනි, දේහානු උත්තේජනය වීම. ප්‍රශ්නෙට රාෆිනි. සීතලට කවුද? ක්‍රවුස් බල්බ. ප්‍රශ්නෙට සීතල දෙකටම කවුද? නිදහස් ස්නායු අන්ත. රයිට්. ඊළඟ එක, පුද්ගලයෙකු සීතල වටපිටාවක සිටින විටදී දේහ උෂ්ණත්වය නියමිත මට්ටමට පත්කර ගැනීමට ක්‍රියාත්මක වන තාප සංරක්ෂණ යාන්ත්‍රණයක් ලියන්න. තාපය සංරක්ෂණය කරන යාන්ත්‍රණය මොකක්ද? සමේ, රුධිර වාහිනී සංකූචනය වීම. ලියන්න. සමේ, රුධිර වාහිනී සංකූචනය වීම. වෙව්ලීම කියලා ලියන්න එපා. වෙව්ලීම කියන්නේ තාපය නිපදවන යාන්ත්‍රණයක්. රෝමුද්ගාමක පේශි සංකෝචනය ලියන්න එපා. ඒකත් තාපය නිෂ්පාදනය කරන යාන්ත්‍රණයක්. අපෙන් අහන්නේ තියෙන තාපය රැකගන්න යාන්ත්‍රණය මොකක්ද? එතකොට ලියන්න වෙන්නේ සමේ, රුධිර වාහිනී සංකූචනය. රෝමිලක්කම් පහ. දේහ උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානයේ පිහිටන මොළයේ කොටස මගින් ඉටු කරන තවත් ක්‍රියාවලි දෙකක්. තවත් යාමන ක්‍රියාවලි දෙකක්. ඉරක් ගහගන්න යාමන ක්‍රියාවලි. ඔය අහන්නේ හයිපතලමස විසින් ඉටු කරන, ලියන්න, ජලතුල්‍යතාවයේ යාමනය. ඇලඉරක් ආශෘතික පීඩනය යාමනය. දෙකම හරි. ජලතුල්‍යතාවයේ යාමනය, එහෙම නැත්තම් ආශෘතික පීඩනය යාමනය. ආයතව ලියන්න, නින්ද සහ අවදිවීමේ චක්‍ර යාමනය කිරීම. ආයතව ලියන්න, ආහාර රුචිය යාමනය කිරීම. තව තියෙනවනේ දර සටන් කිරීමේ හා පලා යාමේ ප්‍රතිචාර ඇති කිරීම. යාමනය කියලා මුකුත් තිබුණේ නැහැ. ඔය ටික ඇති. පිපාසය, එහෙම නැත්නම් ජලතුල්‍යතාවය, එහෙම නැත්නම් අපි කියන ආශෘතික පීඩනය යාමනය කිරීම. ඊළඟට නින්ද සහ අවදිවීමේ චක්‍ර යාමනය කිරීම. හරිනේ. අනිත් එක අපි ගත්තේ ආහාර රුචිය යාමනය කිරීම. TSH හෝමෝනය නිෂේධනය කරන හෝමෝනය මොකක්ද? උත්තරේ GH, RIH. මෙයාට පුළුවන් GH බ්ලොක් කරන්නත් පුළුවන්, TSH බ්ලොක් කරන්නත් පුළුවන්. දෙකම පුළුවන්. මේ දෙකම මෙයා බ්ලොක් කරනවා. TSH ස්රාවය අඩුවීම නිසා මිනිසුන්ට වැළඳෙන අන්තරාසර්ගී ආබාධය මන්ද තයිරොයිඩතාව. ඒ ආබාධය ඇතිවීමට කවර පෝෂක ඌනතාවේ? උත්තරය අයඩී. ඊළඟක බලන්න. ඒ ප්‍රශ්නය හයිලයිට් කරන්න මිනිස් අක්මාව ප්‍රෝටීන පරිවෘතියට දායක වන ආකාර සඳහන් කරන්න. බලමු මොකද්ද මේ කියන්නේ. හිතන්න මෙහෙම, අපේ අක්මාවට පුළුවන් අපේ ඇඟේ වැඩිපුර තියෙන ඇමයිනෝ අම්ල තියෙනවනේ. වැඩිපුර තියෙන ඇමයිනෝ අම්ල වලට කියන්නේ දරුව අතිරික්ත ඇමයිනෝ අම්ල. අතිරික්ත ඇමයිනෝ අම්ල අපේ අක්මාවේදී මේ අතිරික්ත ඇමයිනෝ අම්ල බිඳිනවා. අතිරික්ත ඇමයිනෝ අම්ල බිඳ වැටුණහම
ඒ ඇමයිනෝ අම්ලවල තියෙන ඇමයිනෝ කෑල් අයින් වෙනවා. ඒක ඇමෝනියා විදිහට පිට වෙනවා. ඉතිරි වෙන කොටස් ටික තියෙනවනේ, ඉතිරි වෙන කොටස් ටික. අන්නේ ඉතිරි වෙන කොටස් ටික යොදාගෙන කාබෝහයිඩ්‍රේටමය සංයෝග හදනවා. ඊට පස්සේ ඒවත් නැවත බිඳිනවා. ඒවත් නැවත බිඳලා අපේ දේහයට අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල හදනවා. අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියන්නේ මොනවද? ආහාරයත් එක්ක ගණ්ඩ ඕන්නේ ඇඟ ඇතුලේ හැදෙනවා. ආහාරයත් එක්ක අනිවාර්යයෙන්ම ගණ්ඩ ඕන නම් අපි කියන්නේ මොනවද? අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලනේ. එහෙම ආහාරත් එක්ක ගණ්ඩ ඕන නැහැ. අපිට හදන්න පුළුවන්. එහෙනම් අපි කියන්නේ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. ඒතර ඒව හදන්න මෙන්න මේ ප්‍රොසෙස් එක තමයි දායක වෙන්නේ. අතිරික්ත ඇමයිනෝ අම්ල බිඳලා ඇමෝනියා හදනවා. මෙයා මුත්‍රාත් එක්ක පිට කරනවා. ඉතිරි වෙන කොටස් වලින් කාබෝහයිඩ්‍රේටමය ඇසිඩ්ස් වර්ග හදනවා. කීටෝ අම්ල හදන්නේ, කීටෝ අම්ල. ඒව ආපහු කඩලා බිඳලා දාලා මෙන්න මෙයාව හදන්න පුළුවන්. හරි, මේ 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 ප්‍රොසෙස් එකට කියන්නේ ට්‍රාන්ස් ඇමයිනීකරණය කියලා. ට්‍රාන්ස් ඇමයිනීකරණය කියලා තමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි, අක්මාවට පුළුවන් ඇමයිනෝ අම්ල යොදාගෙන ප්ලාස්මා ප්‍රෝටීන හදන්නත් පුළුවන්. ඔය හැම දෙයක්ම ප්‍රෝටීන පරිවෘතිය තමයි. ආලිය ලියන්න. අතිරික්ත ඇමයිනෝ අම්ලවල නයිට්‍රජන් කොටස ඉවත් කරයි. අතිරික්ත ඇමයිනෝ අම්ලවල නයිට්‍රජන් කොටස ඉවත් කරයි. වරහන් ඇතුළේ ලියන ඇමයින් හරණය කියලා. ඊළඟ තරුව, ඒවා මුත්‍රා සමග බහිස්රාවය කරයි. ඒවා මුත්‍රා සමග බහිස්රාවය කරයි. ආයි තරුවක් ලියන්න. නව අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල නිපදවීම සඳහා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල නිපදවීම සඳහා කාබෝහයිඩ්‍රේට වලට මාරු කරයි. වරහන් ඇතුළේ ලියන ට්‍රාන්ස් ඇමයිනීකරණය. ට්‍රාන්ස් ඇමයිනීකරණය. ආයතරුවක් ලියන්න. අක්මාව විසින් ප්ලාස්මා ප්‍රෝටීන සංශ්ලේෂණය කරයි. අක්මාව විසින් ප්ලාස්මා ප්‍රෝටීන සංශ්ලේෂණය කරයි. වරහන් ඇතුළේ ලියන්න ඇල්බියුමින් හා ග්ලොබියුලින්. වරහන් ඇතුළේ ලියන්න ඇල්බියුමින් හා ග්ලොබියුලින්. හරිද කරගත්තා? හරිනේ. ගන්න රෝම ඉලක්කම් 3. මානව කලලයේ පූර්ව මොළයෙන් විකසනය වන සුහුඹුල් මොළයේ කොටස් ලියන මස්තිෂ්කය තැලමස, හයිපොතැලමස, කේතු දේහය. මස්තිෂ්කය හයිපොතැලමස, තැලමස, කේතු දේහය. ඔබ ඉහත සඳහන් කළ කොටස් අතරින් විශාලතම කොටසේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙකක් ලියන්න. ඒ කියන්නේ නොකිය අහන්නේ මස්තිෂ්කයේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක්. අපෙන් අහන්නේ මස්තිෂ්කයේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් මොනවද? අපි දන්නවා මස්තිෂ්කය ගත්තහම, දැන් මෙයා නම් මස්තිෂ්කය,
මස්තිෂ්කයේ මෙහෙමන මේක එන්නේනෙ මස්තිෂ්කයේ පිටිම්ම තියෙන්න්න මොකනවාද? අලුපාටට හුරුයි මොකක්ද? ඕ දූසර ද්‍රව්‍ය. මස්තිෂ්කයේ ඇතුළෙ තියෙන්න්න මොනවාද? ශ්වේත. මස්තිෂ්කයේ තියෙනව නේද අතිශය රැලි වැටුණු ස්වභාවයක්, නැමුම් තියෙනව නේද? අපි මේවට කියන්න මොකක්ද? මස්තිෂ්කයේ මොනවා තියෙනවද? ඕ සංවලිත ස්වභාවයක් තියෙන. ලියන්න ලියන්න. මතුපිට දූසර ද්‍රව්‍ය. මතුපිට දූසර ද්‍රව්‍ය හා අභ්‍යන්තරයේ ශ්වේත ද්‍රව්‍ය ඇත. ආයිතා උත්තරයක් ලියන්න. නැමුම් විශාල සංඛ්‍යාවක් ඇත. ආයිතව ලියන්න. අර්ධගෝල දෙකක් ලෙස ඇත. ආයතව ලියන්න. බාහිකයේ කණ්ඩිකා හතරක් ඇත. බාහිකයේ කණ්ඩිකා හතරක් ඇත. ආයතව ලියන්න. ක්‍රියාකාරී ප්‍රදේශ තුනක් ඇත. මතකද? සංවේදක ප්‍රදේශය, සංගාමී ප්‍රදේශය, චාලක ප්‍රදේශය. මතකයි නේ වනේ? හරි, ගන්න ඊළඟ ප්‍රශ්නේ. ශීරණයේ ධන ප්‍රතිපෝෂණ යාන්ත්‍රණයේ ප්‍රධාන පියවර අනුපිළිවෙලින්. ඔය ප්‍රශ්නේ හයිලයිට් කරන්න. ප්‍රශ්නේ හයිලයිට් කරන්න. මෙන්න හයිපොතලමස. මෙන්න පිටියුටරිය. කියන්න බලන්න මොකද වෙන්නේ. මේකෙ වෙන්නේ මෙන්න තනපුඩුවක් දරුවෙක් කිරි උරා බොනවා. මේක පිටිපස්සේ තියෙනවා ස්තන ග්‍රන්ථි. මේ ස්තන ග්‍රන්ථි ශීර ප්‍රණාල. ආ දැන් කියන්න. කිරි උරා බොන්න බොන්න මොකද වෙන්නේ? කිරි උරා බොන්න බොන්න ශීරය ගලාගෙන එනවනේ. ආ රයිට්. ළමයි තනපුඩුවට කට තියෙනකොට මේ වටේ තියෙනවා සංවේදක නියුරෝන. සංවේදක ප්‍රතිග්‍රාහක තියෙනවා. ඒවත් එක්ක සංවේදක නිවරෝණ ඉන්නවා. ඒගොල්ල පණිවිඩයක් අරන් යනවා හයිපතලමස් එකට. සංවේදක නිවරෝණ දිගේ හයිපතලමසට පණිවිඩයක් යනවා. එතකොට හයිපතලමස විසින් අපර පිටියුටරියට පණිවිඩයක් කියවනවා. අපර පිටියුටරිය විසින් නිෂ්පාදනය කරන ඔක්සිටොසින්. ඔකනේදී පස්සේ ඔක්සිටොසින් ඇවිල්ලා ක්‍රියා කරනවා ස්තන ග්‍රන්ථි වටේට තියෙන සිනිඳු පේශි මත. මේ ඔක්සිටොසින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ සිනිඳු පේශි සංකෝචනය වෙනවා. ස්තන ග්‍රන්ථි උත්තේජනය වෙලා එයා ශීරය එළියට දානවා. දැන් ශීරය එළියට යන්න යන්න මොකද වෙන්නේ? කිරි උරා බොන ලදරුවාට ඒ රහ දැනෙනවානේ. එතකොට එයා තව තවත් තව තවත් තනපුඩුව ස්පර්ශ කරන්න පෙළඹෙනවා. එතකොට නැවත නැවත සංඥා යනවා. මේ නැවත නැවත දිගින් දිගටම යනවා. එයා තනපුඩුව අතාරිනකල් බඩ පිරිල්ලා තනපුඩුව අතාරිනකල් හා දැන් ඇති කියලා මේ ක්‍රියාවලිය නොනවත්වාම සිද්ධ වෙනවා. පැහැදිලිද? රයිට්. දැන් අපිට කියන්න මේකේ තියෙන ෆ්ලෝ චාර්ට් එක ලියන්න කියලා. මේක 2020 එනවා ව්‍යූහගත පේපර් එකේ ලියලා පෙන්නන්න කියලා. අපි ලියමු. ලිය ලියන්න. සමට මේසරේ එලෙවල් වලට ඉද දන්නේ නැහැ. මිනිස් දේහයේ ඇති ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණ විස්තර කරන්න කියලා. දෙකයි තියෙන්නේ. ප්‍රධානවම දෙකක් තියෙන, එකක් ශීරණය, අනිත් එක ප්‍රසූතිය. හලිය ලියන්න. කිරි උරාබීම ඊතලයක්. කිරි උරාබීම ඊතලයක් සංවේදක නිවරෝණ ඊතලයක් හයිපතලමස. හයිපතලමස ඊතලයක් අපර පිටියුටරිය ඊතලයක් ඔක්සිටොසි ඊතලයක් ශීරග්‍රන්ථි
ඊතලයක් ශීරය නිදහස් කිරීම. එතනින් කරකවල ඊතලේ ආයි ගන්න. ආයි පටන් ගත්ත තැනට මෙහෙම ඊතලේ අරගෙන ධන ලකුණක් දාන්න. ඒ අන්තිම එක්කෙනාගෙන් ඊතලේ කරකවල ආයි පළවෙනි එක්කෙනාට අරන් ධන ලකුණක් දාන්න. ලියාගත්තා? ආ දැන් බලන්න කරපටි. කරපටික ආයි ආයි බලන්න. ඊළඟ හැමෝම දෙවැනි ව්‍යූහගතයක් ගන්න. දෙවැනි එක ඔය මේන් පේපර් සෙට් එක හොඳට කරන්න. මොකද හරි පිළිවෙලට ඒක හැදුවේ මම. ගන්න ඊළඟට ඉක්මනට දෙවෙනි එක ලියන්න. කතා කරන්න එපා. ඉස්සලා ඔයාලා ට්‍රයි කරන්න ප්‍රශ්න දෙක තුන. මොකද ළමයි ලියන්න ඕකට. ඒ ඔයාලා ට්‍රයි කරන්න නැත් නිකම් උත්තරේ කියලා වැඩන්නේ.
ඕකේ ලියන්න ඉක්මනට. තර අවුල නෑ. ලියාගෙන යන්න ඔය මේ ව්‍යුහගත ටික හොඳටම ප්ලෑන් කරලා හදපු ටිකක්. නිකන් හදපුවා නෙමෙයි ඕ හොඳට ප්ලෑන් කරලා තියෙන්නේ. අලුත් සිලබස් එකේ පාස් වේ ප්‍රශ්න බලලා එහෙම හදලා තියෙන්නේ. දැන් ටාගට් පේපර් ලියන වැඩේ නම් අනිවාර්යෙන් කරෙන්න ඕනේ. ඒ කියන්නේ ඊසි ගන්න එපා. ඔක ලියන්න අනිවාර්යෙන්ද? උත්තර හොයන්න කොහෙද කොහෙද තියෙන්නේ තියරි නෝට් එකේ කියලා හොයන්න. හොය හොය ලියන්න. කොහොමත් බයෝ තියරි ඉතින් දැන් බලන්න එපා. බල බල තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. පළවෙනිගත් ලියන්. පළවෙනිගත් ලියාගෙන හරිද බලමුද දැන් ඒක බලමුද ළඟට ගත්තහම
හොයන්න හොයන්න උත්තරේ කොහෙද තියෙන්නේ කියලා. ද සමහර ඒවා හොම් පොත බලද්දි හිතෙනව නේද මේක යකෝ බෑ තාම. හරි කවද්ද මේක පාඩම් කරන්න මේ ශයි එකෙත් මේක කරගෙන නෑ මං තාම. මං වගේ හරකෙක් කොහොම හිතෙනවනේ. ආයි ගෙදර ගියාම මේක පාවලා දෙනවනේ. ගෙදර ගිහිල්ලා ඇඟපත හොදගෙන අනිත් පැත්තට ඇඳට පැන්න ගමන් මේ සියලු අරමුණු පාවලා දෙනවා. හරි හොඳට කෑවට පස්සේ ඕක පාවලා දෙනවා. ගෙදර යන්නේ හොඳට පාඩම් කරන්න හිතාගෙන. හොඳට කාලේ ඉවර වෙච්ච ගමන් ඒක පාවලා දීලා නිදිනවා. එහෙම කරන්න එපා ඉතින්. හරි බලමු. ඊළඟ ගන්න. දෙවැනි ව්‍යුහගතයකට යන්න දෙවැනි එක. දෙවැනි එකට යන්න. ගදාපාසි හා ශුකිපාසි අයත් වන වංශය උත්තරේ ලයිකෝෆයිටා. උත්තරේ ලයිකෝෆයිටා. ඔබ ඉහත සඳහන් කළ වංශයේ දැකිය හැකි ආවේණික ලක්ෂණ දෙකක් ලියන්න. එකක් සංකේතු පැවතීම. දෙවැනි එක හරි එකක් සංකේතු පැවතීම. අනිත් එක කඳේ ශුද්‍රපත්‍ර පේලි දෙකක්. කඳේ ශුද්‍රපත්‍ර පේලි දෙකක් ඇලයිරක් විෂම පත්‍රීතාව. ශුද්‍රපත්‍ර වර්ග පේලි දෙකක්. වර්ග දෙකක් කියල යන කඳේ ශුද්ධපත්‍ර වර්ග දෙකක් පේලි දෙකක් ලෙස පැවතීම. ඒ කියන්නේ මෙහෙමනේ මෙයාගේ ප්‍රමාණයෙන් විශාල පත්‍ර පේලි දෙකක් යනවා. ආයි මෙයාගේ කඳේ කුඩා තව පත්‍ර පේලි දෙකකුත් යනවා. හැබැයි මේ දෙකම ශුද්‍ර පත්‍ර. ශුද්‍ර පත්‍ර කියන දරුව මේ දෙන්නම එක මැද නාරටියයි තියෙන්නේ මේ. මෙයා ගත්තත් මැද නාරටිය එකයි මේ. ඒතර ශුද්‍ර පත්‍ර පේලි දෙක දෙක මේ යන එක මංක ශුද්‍රපත්‍ර වර්ග දෙකක් පේලි දෙකක් ලෙස. ඔකොම බැලුවොත් පේලි හතරක් තියෙනවා. කොමර ඔයාලා ඔතන ලියන්නකො විෂම පත්‍රීතාව පෙන්වීම කියන. විෂම පත්‍රීතාවය කියලා ඔතන අදහස් කරන්නේ ශුද්‍රපත්‍ර. හරි මෙතන තියෙනවා මේ පේලි දෙකක් විදිහට. කියන්නේ ප්‍රමාණයෙන් ලොකු ශුද්‍රපත්‍රයකුත් තියෙනවා, ප්‍රමාණයෙන් කුඩා ශුද්‍රපත්‍ර පේලියකුත් තියෙනවා. මේ දෙකම ශුද්‍ර පත්‍ර. හරිද? දැන් මහාපත්‍ර කියන්නේ මොනවද? මහාපත්‍ර කියන්නේ මෙන්න මෙහෙම තියෙන අය. මේවා මහාපත්‍ර, මේවා ශුද්‍ර පත්‍ර. හැබැයි ශුද්‍ර පත්‍රත් ප්‍රමාණයෙන් ලොකු සෙට් එකක් වෙනම ඉන්නවා, කුඩා සෙට් එකක් වෙනම ඉන්නවා. එහෙමයි තියෙන්නේ. හරි. ආයි ඊළඟ ප්‍රශ්නේ. මෙම වංශයේ ශාක ප්‍රචාරණය සිදුවන්නේ කෙසේද? උත්තරේ බීජාණු මගින්. උත්තරේ බීජාණු මගින්. සත්ත්ව ලෝකයේ පළමුවෙන්ම සත්‍ය සීලෝමයක් හමුවන සත්ත්ව වංශය ඇනලිඩා. ඔබ ඉහත සඳහන් කළ වංශයට අනන්‍ය ව්‍යූහාත්මක ලක්ෂණ දෙකක්. එකක් මෙවුල. ගැඩවිලාගේ රැඟේ තියෙන රෝසපාට ක්ලිප් එක වගේ එක මෙවුල. අනිත් එක අංශපාදිකා. අනිත් එක දැඩි කෙඳි. ඒ තුන තමයි අරන් තියෙන්නේ. හරි. මෙවුල, අංශපාදිකා, දැඩි කෙඳි. හරි අනන්‍ය ව්‍යුහමය දේවල් නෙහන්. ඉහත වංශයේ ස්නායු පද්ධතියේ සැකැස්ම කවර ආකාදයේද? රයිට් මේ බලන්න. ඇනලිඩා ගත්තත්, ඇනලිඩාවෙක් ගත්තත්, ආත්‍රපෝඩාවෙක් ගත්තත් එයාලගේ ස්නායු පද්ධතිය මෙන්න මේ වගේ දරු. හොඳේ මෙහෙම යන්නේ. හරි
මෙයාලගේ ස්නායු පද්ධතිය කොයි වගේද? මෙයාලගේ තියෙනවා මස්තිෂ්ක ගැංගලියමක්, හැබැයි පෘෂ්ඨීයව. මේ පෘෂ්ඨීය මස්තිෂ්ක ගැංගලියම, මේකට තමයි කියන්නේ ආදි පෘෂ්ඨීය මොළය කියලා. ඊළඟට මෙතනින් එනවා පොඩි වයර් එකක්, ඒක බඩ හරහා යන්න මෙන්න මෙහෙම. අපි කියනවා උදරීය, මේ දින උදරීය ඝන ස්නායු රැහැණක් තියෙනවා. මේ උදරීය ඝන ස්නායු රැහැණක් තියෙනවා, උදරීය ඝන ස්නායු රැහැණක් තියෙනවා. මේ හැම එකම ඛණ්ඩික ගැංග්ලියා තියෙනවා. මේ ඛණ්ඩික ගැංග්ලියා, ඒතර ඛණ්ඩික ගැංග්ලියා තියෙනවා, උදරීය ඝන ස්නායු රැහැණක් තියෙනවා, පෘෂ්ඨීය මස්තිෂ්ක ගැංග්ලියම තියෙනවා. ඔන්න ඔහොමයි තියෙන්නේ. හරිද? ලියන උත්තරේ පූර්ව මස්තිෂ්ක ගැංග්ලියම් යුගල, පූර්ව මස්තිෂ්ක ගැංග්ලියම් යුගල, එමෙ යුගලනේ පූර්ව මස්තිෂ්ක ගැංග්ලියම, එහෙම ලියන්න. පූර්ව මස්තිෂ්ක ගැංග්ලියා එහෙම ලිව්වත් කමන්නේ, පූර්ව මස්තිෂ්ක ගැංග්ලියම. ඔන්නං ඇල ඉරක් ගහල් ලියන්න පෘෂ්ඨීය මස්තිෂ්ක ගැංග්ලියම, පෘෂ්ඨීය මස්තිෂ්ක ගැංග්ලියම. ඊළඟ පොයින්ට් එක උදරීය ඝන ස්නායු රජ්ජුව, උදරීය ඝන ස්නායු රජ්ජුව. ඊළඟ ලියන්න ඛණ්ඩික ගැංග්ලියා, ඛණ්ඩික ගැංග්ලියා, ඛණ්ඩික ගැංග්ලියා. හරිනේ? ගන්න ඊට පස්සේ ඕකේ රෝමිලක්කම් පහ. පෘෂ්ඨවංශී ස්නායු පද්ධතියේ ව්‍යුහමේකකය හා කෘත්‍යමේකකය මොනවද කියලා අහන්නේ. ලියන්න ව්‍යුහමේකකයේ නියුරෝණය, කෘත්‍යමේකකයේ ප්‍රතීක චාපය. ව්‍යුහමේකකයේ නියුරෝණය, කෘත්‍යමේකකයේ ප්‍රතීක චාපය. ඇගරිකස් ලිංගික ප්‍රජනනය සිදු කරන්නේ කොහොමද කියලා අහනවා. කොහොමද ඇගරිකස් ලිංගික ප්‍රජනනය කරන්නේ? ඇගරිකස් කියන්නේ බැසිඩියෝමයිකොටා, මෙයා ලිංගික ප්‍රජනනය කරන්නේ කොහොමද? මෙයාගේ තියෙනවා මේ හත්තක් තියෙනවා, ඒකේ යට තියෙනවා මෙන්න මේ වගේ තැලි, තැලි මත හැදෙනවා. මතකද? මේ තැලි තියෙන ස්ථානයක් විශාල කරලා බැලුවොත් තැලි මත හැදෙනවා මෙන්න මේ වගේ විශේෂ ව්‍යුහ ජාතියක්. ඒවෑ තියෙනවා මොනවද? බහිර්ජන්‍ය බැසිඩි බීජාණු. ඉතින් උත්තරේ ලියන්න බැසිඩි ඵලයේ තැලි මත. බැසිඩි ඵලය කියන්නේ මේ ටික, මෂ්රූම් එක. බැසිඩි ඵලයේ තැලි මත බහිර්ජන්‍ය බැසිඩි බීජාණු ඌණණයෙන් හටගනි. බැසිඩි ඵලයේ තැලි මත බහිර්ජන්‍ය බැසිඩි බීජාණු ඌණණයෙන් හටගනි. හරි, ගන්න බී පාට් එක. බී පාට් එක රයිට්. මේ රූප වලින් පෙන්වන්නේ කවුද? උත්තරේ සෛලම පටකය. ඔබ ඉහත සඳහන් කළ පටකය මගින් ඉටු කරන ප්‍රධාන කෘත්‍යය මොකද්ද? ජලය හා ඛනිජ පරිවහනය, එහෙම නැත්නම් රසෝද්ගමනය. එම ප්‍රධාන කාර්ය ඉටු කිරීම සඳහා අදාළ පටක සෛල සතු ව්‍යුහමේ ලක්ෂණ දෙකක් මොනවාද? දැන් හිතන්න, සෛලම ජලය ඛනිජ ගෙනියන්න පෙන්නන ව්‍යුහමේ ලක්ෂණ දෙකක් මොකද්ද? එකක් තමයි මෙයාලගේ දරුව ප්‍රාක්ලාස්මය නෑ, ප්‍රාක්ලාස්ටය නෑ. මෙයාලගේ මැද තියෙන්නේ කුහරයක්. මේ කුහරය අස්සේ කාබනිකා, මේ කුහරය අස්සේ ජලය ඛනිජ යනවා, ජලය ඛනිජ යනවා උඩටනේ, ගුරුත්වයට විරුද්ධව. සෛලප්ලාස්මයක් නෑ මේක ඇතුලේ, කුහරයක් තියෙන්නේ. ඒතර එකක් තමයි මේගොල්ලන්ට ප්‍රාක්ලාස්ටයක් නෑ, එහෙම නැත්නම් කුහරයක් පැවතීම. එතකොට ජලය ඛනිජ නිදහසේ ඇදිලා යනවා. දෙවැනි එක තමයි ඔය වාහිනී ඒකකවල තියෙනවා හරස් බිත්තිවල සජිද්‍ර තල.
එන ලියන වාහිනියකවල සජීද්‍ර තල. එතකොටත් ජලය නිදහසේ යනවා. අනිත් එක තමයි මෙයාලගේ ඇතුලේ ජලය ඉහළට මෙහෙම ඇදිලා යනකොට වාහිනී ඒකක බිත්ති මත ආතතියක් ඇතිවෙන්න පුළුවන්. වාහකාබ මත ආතතියක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා මේවා බිඳෙන්නේ නැහැ, පුපුරන්නේ නැහැ. හේතුව මේවා ඇතුලේ අධිකව තියෙනවා ලිග්නී. අහෙන ලියන්න. ප්‍රාක්ප්ලාස්ටය නොදැරීම. ලියන්න ප්‍රාක්ප්ලාස්ටය නොදැරීම. ඇලයිරක් කුහරයක් පැවතීම. ඇලයිරක් කුහරයක් පැවතීම. ආයි තව ලියන්න. ඒගේ හරස් බිත්තිවල, ඒ කියන්නේ කැපිටල්ලේ, ඒගේ හරස් බිත්තිවල සජිද්‍ර තල පැවතීම. ඒගේ හරස් බිත්තිවල සජිද්‍ර තල පැවතීම. ආයි තව ලියන්න පුළුවන්. බීගේ හරස් බිත්ති මත කූසිදුරු පැවතීම. එන වාහකාබවල තියෙන්නේ මෙන්න මේ වන කූසිදුරුමේ. වාහකාබවල තියෙන්නේ කූසිදුරුමේ. මෙන්න කූසිදුරුමේ තියෙන. බීගේ හරස් බිත්ති මත කූසිදුරු පැවතීම. හරි. අර ලිග්නීන් කතාවත් ඔන්නම් ලියන්න පුළුවන්. ලියන්න. රසෝද්ගමනයේදී ඇතිවන ආතතිය හමුවේ. රසෝද්ගමනයේදී ඇතිවන ආතතිය හමුවේ බිඳවැටීමෙන් ආරක්ෂා වීමට, නැත්නම් බිඳවැටීම වළක්වා ගැනීමට ලිග්නීන් පැවතීම. හරිනේ. රෝමිලකන් නෑ. ඊළඟ එක එක්ස් කියන්නේ මොනවාද? කූසිදුරු කු. ඒවායේ පිහිටීම කොමක්ද? උත්තරේ ද්විතීක සෛල බිත්තිය. උත්තරේ ලියන්න ද්විතීක සෛල බිත්තිය. උත්තරේ ද්විතීක සෛල බිත්තිය. මෙම පටකේ එක්ස් හි වැදගත්කම සඳහන් කරන්න ලියන ජලයේ එක් සෛලයක සිට අනෙක් සෛලයට ගැලීම. ජලය එක් සෛලයක සිට අනෙක් සෛලයට ගැලීම. හරි. රෝමිලකන් හතර බින්දු දේ යන සංසිද්ධිය හඳුන්වන්න. මොකද්ද බින්දු දේ කියන්නේ? බින්දු දේ කියන්නේ සමහර ආකාශ්ටීය ශාකවල පත්‍ර ධාරයෙන් පත්‍ර තුඩු වලින් මේ ද්‍රවජල බිඳු පිට වෙනවා. මේකට තමයි බිඳු දෙය කියන්නේ. ලියන උත්තරේ සමහර ආකාශ්ටීය ශාකවල පත්‍ර ධාරයෙන් හා පත්‍ර තුඩු වලින් පත්‍ර ධාරයෙන් හා පත්‍ර තුඩු වලින් ජලයේ බිඳු ලෙස පිටවීම. ඊළඟ ප්‍රශ්නේ බිඳු දෙයට වඩා උත්සේදනයේ වෙනස් වන ලක්ෂණ තුනක් ලියන්න. ලියන්න. ඉතින් උත්සේදනයේදී ජල වාෂ්ප පිටවේ. වල බිඳු දෙය හිත යට තියාගෙන උත්සේදනය ගැන කම්පයා කරලා ලියන්න. දැන් බින්දු දේදී ද්‍රවජල බින්දුනේ, උත්සේදනයේදී ජල වාෂ්ප පිටවීම. බින්දු දේ ප්‍රධානවම රැටනේ, උත්සේදනේ දවල්ට. ලියන්න. දිවා කාලයේදී සිදුවීම. බින්දු දේදී ඛනිජ පිට වෙනවා, උත්සේදනයේදී ඛනිජ පිට වෙන්නේ නැහැ. ඉතින් ලියන්න ඛනිජ පිට නොවීම. බින්දු දේ සිද්ධ වෙන්නේ ජල ජිද්‍රවලින්නේ, උත්සේදනය වෙන්නේ ප්‍රධානවම පූටිකාවලින්. ලියන්න. ප්‍රධානවම පූටිකා හරහා සිදුවේ. හරිනේ. එතකොට ඔය තමයි සාමාන්‍ය ලියන්නේ.
බිින්දු දේ සිදුවීම සඳහා වැදගත්වන පාරිසරික තත්ත්ව මොනවාද? ආර්ධතාවේ 100%ක්ව පැවතීම. උත්තරේ ලියන්. ආර්ධතාවේ 100%ක්ව පැවතීම. එහෙම නැත්නම් ඉතා ඉහළ ආර්ධතාවයක් පැවතීම. කැපිටල් සී ප්‍රභාවර්තනය යනු කුමක්ද හඳුන්වන්න. මොකක්ද ප්‍රභාවර්තනය කියන්නේ? ශාක ප්‍රරෝහයක් ආලෝකයේ දෙසට හෝ ඉවතට වර්ධනය වීම. ලියන්. ශාක ප්‍රරෝහය ආලෝකයේ දෙසට හෝ ඉවතට වර්ධනය වීම. B බලන්න. ප්‍රභාවර්තනයේදී වැදගත්වන ශාක වර්ධක ද්‍රව්‍ය ඔක්සිජන්. ශාක ප්‍රරෝහයක් ප්‍රභාවර්තන ප්‍රතිචාරය පවත්වා ගන්නේ කෙසේද? ඒක හයිලයිට් කරා. මම දැන් කියලා දෙන්නේ. ඕකේ මොකද්ද වෙන්නේ? දැන් මේකේ වෙන්නේ මෙහෙම දෙයක් දරුවෝ. මෙහෙම වෙන්නේ. දැන් හිතන්න ආලෝකය වැටෙනවා කියලා මේ පැත්තේ. ආලෝකය වැටෙනකොට මේ ගහේ දැල්ලේ හැදෙන ඔක්සිජන් ඉන්නවනේ. මේ ගහේ දැල්ලේ හැදෙන ඔක්සිජන්, මේ ඔක්සිජන් හිමිහිට යනවා ආලෝකය වැටෙන්නේ නැති පැත්තට. මෙන්න මේ පැත්තට ඔක්සිජන් යනවා. මේ පැත්තේ සෛල වැඩිපුර දික් වෙනවා. හරිද? මේ පැත්තේ තියෙන සෛල වැඩිපුර දික් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආලෝකය වැටෙන්නේ නැති පැත්තේ සෛල දික්වන වේගය වැඩි, ආලෝකය වැටෙන්න පැත්තේ සෛල වලට වඩා. ඒ කියන්නේ ටික දවසක් ගියාම මෙයා හොඳට මෙහෙම නැමෙනවා. මේ පැත්තට නැමෙන එක වෙන්නේ. හරි, අලියන්. ලියන් උත්තරේ. ප්‍රරෝහයේ ප්‍රතිවිරුද්ධ පැතිවල සෛල ප්‍රරෝහයේ ප්‍රතිවිරුද්ධ පැතිවල සෛල විෂමාකාර වර්ධනයක් පෙන්වයි. ප්‍රරෝහයේ ප්‍රතිවිරුද්ධ පැතිවල සෛල විෂමාකාර වර්ධනයක් පෙන්වයි. එතන ලියන්න ආලෝකයේ නොලැබෙන පැත්තේ සෛල, ආලෝකයේ නොලැබෙන පැත්තේ සෛල දික්වන වේගය වැඩිය. ආලෝකයේ නොලැබෙන පැත්තේ සෛල දික්වන වේගය වැඩිය. තිතක් ආලෝකයේ ලැබෙන පැත්තේ සෛල දික්වන වේගය අඩුය. ආලෝකයේ ලැබෙන පැත්තේ සෛල දික්වන වේගය අඩුය. එම නිසා ප්‍රරෝහය ධන ප්‍රභාවර්තනයක් පෙන්වයි. ඉගෙන ආලෝකයේ පැත්තට නැමිල වැඩෙනවා. එම නිසා ප්‍රරෝහය ධන ප්‍රභාවර්තනයක් පෙන්වයි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. නියං ආතතියක් ලෙස හඳුන්වන්නේ කුමක්ද? මොකද ළමයි ගහක් නියං ආතතියකට මුහුණ දීලා ඉන්නවා කියන්නේ? ඔව්, ගහක් උරා ගන්න ජල ප්‍රමාණයට වඩා ගහෙන් උත්ස්වේදනය හරහා පිටවන ජල ප්‍රමාණය වැඩි. එහෙනම් ගහ හොඳටම නියඟයක ඉන්නේ. තේරුණාද? ඉතින් ලියන්න. ලියන්න ශාකයක් ජලය අවශෝෂය කරන ශීඝ්‍රතාවයට වඩා, ශාකයක් ජලය අවශෝෂණය කරන ශීඝ්‍රතාවයට වඩා උත්ස්වේදනයෙන් ජලය පිටකරන ශීඝ්‍රතාවයේ වැඩිවීම නිසා ශාකයක් ජලය අවශෝෂණය කරන ශීඝ්‍රතාවයට වඩා උත්ස්වේදනයෙන් ජලය පිටකරන ශීඝ්‍රතාවය වැඩිවීම නිසා ශාක මැලවීම. ශාකයක් නියඟයකට මුහුණ දෙනවා නම් පූටිකා වහන්නේ කවුද?
එහෙනම් ලියන්න ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ ඇබ්සිසික් අම්ලය ABA. ලියන ඇබ්සිසික් අම්ලය කියලා. එතන ලියන වාක්‍යයක් මතක් වෙන්න, ජල හිඟතාවයට ප්‍රතිචාරයක් ලෙස ලියන වාක්‍යයක් මතක් වෙන්න. ජල හිඟතාවයට ප්‍රතිචාරයක් ලෙස ශාක කඳන් හා මුල්වල, ජල හිඟතාවයට ප්‍රතිචාරයක් ලෙස ශාක කඳන් හා මුල්වල ඇබ්සිසික් අම්ලය නිපද වේ. පසු ඒවා පාලක සෛල මත ක්‍රියා කරයි. පසු ඒවා පාලක සෛල මත ක්‍රියා කරයි. එවිට පූටිකා සිදුරු වසයි. වසා දැමේ. හරි, ඊළඟ ප්‍රශ්නේ. පහත මූලද්‍රව්‍ය ඌන වූ විට ශාකවල ඇතිවන ඌනතා නයිට්‍රජන් අඩු වුණහම වෙන්නේ පරිණත පත්‍රවල හරිතක්ෂය. එහෙම නැත්නම් උග්‍ර හරිතක්ෂය. එහෙම නැත්නම් වියපත් පත්‍රවල හරිතක්ෂය. අනිත් එක නයිට්‍රජන් අඩු වුණහම ගහ උස යන එක අඩු වෙනවා. අපි එකට කියන්නේ මොකද්ද? කුරු වර්ධනය. කුරු වර්ධනය. මිටි. කුරු මිට්ටෝ කියන්නේ මිටි ගස්. කුරු වර්ධනය. බෝරෝන්. බෝරෝන් අඩු වුණහම මොකද වෙන්නේ? බෝරෝන් අඩු වුණහම විභාජක මිය යනවා. හරි. අනිත් එක තමයි පත්‍ර ගොඩක් කර නිකන් දුරු වර්ණ වෙනවා. නිකන් තද කළු පාට, නිකන් අමුතු පාටවල් වෙනවා. බොර පාටවල් වෙනවා පත්‍රවල. ඉතින් ලියන්න. දුර්වර්ණ වූ පත්‍ර. අනිත් එක තමයි පත්‍රයේ තියෙන අර මෘදු ගතිය, සොෆ්ට් ගතිය නැති වෙලා පත්‍රය නිකන් හයිය වෙනවා. ලෙදර් එකක් වගේ හයිය වෙනවා. අපි කියනවා මේ ඝන චර්මල පත්‍ර. ලියන්. ඝන චර්මල පත්‍ර ඇතිවීම. චර්මල. ඝන චර්මල. චර්මලයි කියන්නේ දරුවෝ. දැන් චර්මය කියන්නේ ලේයර් එක. චර්මල කියලා කියන්නේ හයියයි කියන එක. නේ ලෙදර් එකක් වගේ හයියයි. අර කඳුකර වනාන්තර වලත් තියෙනවා කියන්නේ චර්මල පත්‍ර. චර්මල කියන්නේ ලෙදර් එකක් වගේ හයිය වෙනවා. රෝමිලක්කම් පහ භෞමික ශාකයක පරම්පරා ප්‍රත්‍යාවර්තනය අඳින්. අඳින්. ඕනෑම භෞමික ශාකයක ජීවන චක්‍රයේ ප්‍රධාන අවස්ථා හතරක් තියෙනවා. මොනවද හතර? බීජාණු ශාකය. මොනවද? ජන්මානු බීජානු ශාකය. අනිත් එක ජන්මානු ශාකය. ඒවා ලියන්න ඉස්සලා. මෙයා ඒක ගුණයි, මෙයා ද්වී ගුණයි. බීජානු ශාකයෙන් මොනවද හදන්නේ? බීජානු. එයා ඒක ගුණයි. ජන්මානු ශාකයෙන් හදන්නේ? ජන්මානු. ඒක ගුණයි. බීජානු ශාකයේ ඌණණයෙන් තමයි බීජානු හදන්නේ. ජන්මානු ශාකයේ අනූණණයෙන් තමයි මේවා හදන්නේ. මෙතන ලියන ප්‍රරෝහණය. ඔන්නම් අපිට ජන්මානු ශාකයේ මෙහෙම හිතන්න පුළුවන්. මෙහෙම හිතන්න පුළුවන්. පිරිමියනේ පුංජන්මානු ශාකය. ඔන්නම් හිතන්න පුළුවන් ජායා ජන්මානු ශාකය. පුළුවන්. ඔන්නම් මේ කඩලා ගන්න පුළුවන් මෙහෙම. හරි. මේ බීජාණු ප්‍රෝහණය වුණහම පුංජන්මානු ශාකය එනවා නම් පුංජන්මානු, ජායාජන්මානු ශාකයෙන් හදනවා ජායාජන්මානු. පස්සේ දෙන්නම සංසේචනය වෙනවා. සංසේචනයෙන් ආයි බීජාණු ශාකය එනවා. ඒ විදිහට අපිට පුළුවන් මේක හදලා ගන්න. හරි. මේ මාකින් එකේ නම් එහෙම ගත්තේ නෑ. මෙහෙම දෙකක් නෑ. මෙයයි මෙයයි වෙනම දෙකක් නෑ. නිකම්ම ජන්මානු ශාකයේ ජන්මානු මේ මේ රවුම විතරයි අරන් තියෙන්නේ. නිවැරදි පියවර හතරට ලකුණු දෙකක් දීලා තියෙනවා. අතරමැද ලියන වචනවලට ලකුණු දෙකක් දීලා තියෙනවා. එහෙමයි ලකුණු දීලා තියෙන්නේ. විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය යනු. මොකද්ද විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියන්නේ? ඕ ජීවන චක්‍රයක ද්විගුණ බීජාණු ශාකයයි ඒක ගුණ
ජන්මානු ශාකයේ රූපය වෙනස්, ඒවා මාරුවෙන් මාරුවට ඇති වෙනවා. මෙයා ඉන්න ආයි මෙයා, ආයි මෙයා, ආයි මෙයා, මාරුවෙන් මාරුවට තියෙනවා. ලියන්. රූපීය වෙනස්, ඒකගුණ ජන්මානු ශාකය හා රූපීය වෙනස්, ඒකගුණ ජන්මානු ශාකය හා ද්විගුණ බීජානු ශාකය මාරුවෙන් මාරුවට හට ගැනීම. හරි, දැන් ගන්න පළවෙනි ව්‍යුහගතයක. ඕකේ, අර MCQ ටික පොඩ්ඩක් මාක් කරලා තියාගන්න. මෙන්න මේ උත්තර අපි ගත්තේ, මේ ටික මාක් කරලා තියාගන්න. අන්තිම 10 ඩිස්කස් කරමු අපි අද එක වෙලාව තියේ. මේ MCQ ටික මාක් කරලා තියාගන්න. උත්තර අපි මෙන්න මේවා ඔරිජිනල් එක ගත්තේ. ඉස්සල අංක ටිකක් දාගන්නකො 50ට යනක. අන්තිම 10 ඩිස්කස් කරමු, වෙලාව අපිට තියෙයි. ලබන සතිය අපි මේන් පේපර් 4 එක බලලා දෙනවා, ලියපු අයට බලලා දෙනවා. ඒකේ රචනා ටික මම හිතන්නේ දැන් බලලා ඉවරයි. බලලා දෙනවා, රෑන්ක් කරලා ඒ ටික දෙන්නම්. ඊට පස්සේ ප්‍රයිස් එකක් දෙනවා. පළවෙනි මේන් පේපර්ස් අපේ මේ ගියපු හතරෙම ලකුණු වැඩියෙන් ගත්තේ ප්‍රයිස් දෙන්න තියෙනවා. ඊට පස්සේ ඒකේ රෑන්ක් ලිස්ට් එක දාන්න තියෙනවා. ලබන සතියේ ඒක ඩිස්කස් කරමු. ලිව්වේ නැති අයට පේපර් එක හම්බ වෙනවා. ලියපු අයට පේපර් එක අපි කොහොමද ලබන සතියේ බලලා දෙනවා. ෆුල් පේපර් 4 එකත් අපි ළඟ තියෙනවා. ඒ දෙකම දෙයි ලබන සතියේ බලමු. එහෙනම් බලන අයගේ පරක්කුවක් නැහැ. මගේ පැත්තේ තමයි පරක්කුව තියෙන්නේ. කියන්නේ මම මාකින් එක දාන්න පරක්කු වෙලා තියෙන්නේ. මම essay ටික දැම්මා. ව්‍යුහගත එකයි MCQ දැම්මේ නැහැ. ඉතින් හෙට පෝයන හෙට ටයිම් එක හම්බ වෙනවා. ඉතින් දානවා එතකොට බලලා දෙයි. හරි, මාක් කරලා තියාගන්න. 1-5 පැත්තක ලියාගන්න, ප්‍රශ්නේ ළඟ ලියන්න එපා. අපරාධයක් කරලා බලන්න පුළුවන්. 1-5, 2-3, 3-1, 4-1-2, 5-5, 6-3, 7-3, 8-2, 9-3, 10-5. 11-3, 12-1, 13-4, 14-3, 15-4, 16-3, 17-5, 18-2, 19-2, 20-4, 21-5, 22-1, 23-4, 24-2, 25-3, 26-4, 27-2, 28-5, 29-4, 30-5, 31-5, 32-5, 33-4, 34-1, 35-3, 36-1, 37-3, 38-2, 39-4, 40-4. 41 ඉඳලා අපි දැන් ඩිස්කස් කරමු. රයිට් ගන්න. 41 ඉඳලා ගන්නකො. 41 ඉඳලා. හරි, මම විනාඩි 5ක් දෙන්නම් මාක් කරේ නැත්නම් ටක් ගාලා මාක් කරන්න. ටක් ගාලා 41 ඉඳලා මාක් කරන්න. පළවෙනි මේන් පේපර්ස් දෙකේ පේපර් දෙක දාලා තිබ්බ. ඔරිජිනල් අපි පාවිච්චි කරපු මාකින්ස් ටික දාලා තියෙනවා. මේකෙත් දෙයි, මේ දෙකෙත් එහෙම දාලා දෙයි. ඒක බලන්න.
ඉක්මනට මාක් කරන්න එක එච්චර අමාරු නෑ. හරි දැන් පළවෙනි පහ කරන්න ඇතිනේ කළානේ. ආ දැන් බලමු 41 ඉඳලා 45 වෙනකල් දැන් බලමු. ඊට පස්සේ ඊළඟ පහ කරමු. ତොර මේ ගමන්ම හොයන්න පුළුවන් මොකද්ද කරපු මිස්ටේක් එක කියලා. 41 ලිපිඩ RNA සහ ප්‍රෝටීන යන සියල්ලම අඩංගු සෛලීය ඉන්ද්‍රියකා වන්නේ. දැන් ළමයි මේ ප්‍රශ්නේ බලාපොරොත්තුව තමයි ලිපිඩයි ප්‍රෝටීනයි. ලිපිඩයි ප්‍රෝටීනයි තියෙනවා කියන්නේ ප්ලාස්මා පටලය කියන එක. ඔක්කොම කලින් ඒ දෙක ලියාගන්න. ඒ ලිපිඩයි ප්‍රෝටීනයි යා කරලා ලියාගන්න පටලමේ කියලා. ඒ පටලයක ඒ දෙක තියෙනවනේ. ආ දැන් බලමු. නෙස්ටියේ ඕවා තියෙනවා. නෙස්ටියේ RNA නැද්ද තියෙනවා. මොකද නෙස්ටිය ඇතුලේ තමයි සෛලයට අවශ්‍ය සියලුම RNA වර්ග හැදෙන්නේ. ඒතර හරි. මයිටොකොන්ඩ්‍රියමේ තිබේ. මයිටොකොන්ඩ්‍රියාව කියන්නේ පටලමේ කෙනෙක්. ප්‍රෝටීන තියෙනවා ලිපිඩ තියෙනවා. මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ 70Y රයිබෝසෝම තියෙනවා. ඒ කියන්නේ RRNA තියෙනවා. ඒක හරි. රයිබෝසෝම වල RRNA තියෙනවා. ලිපිඩ ප්‍රෝටීන ලිපිඩ තියෙන විදිහක් නැහැ. ප්‍රෝටීන අංශු තියෙන්න පුළුවන්. මොකද රයිබෝසෝම වලදී ප්‍රෝටීන හැදෙන්නේ. හැබැයි රයිබෝසෝම වල ලිපිඩ තියෙන්න විදිහක් නැහැ. රයිබෝසෝම වල ප්‍රෝටීන හැදෙන්න නිසා එතන ප්‍රෝටීන තියෙන්න පුළුවන්. සෛලප්ලාස්මය ගත්තොත් සෛලප්ලාස්මේ ලිපිඩ ගැන එහෙම අපි කතා බහක් නැහැ. ඇති ඒත් අපි කතා කරන්නේ. හරි ඒක අපිට නිශ්චිතවම කියන්න බෑ. ඒ නිසා යාව ගන්න එපා. හැබැයි සෛලප්ලාස්මේ RNA තියෙනවා. සෛලප්ලාස්මේ ලිපිඩ ප්‍රෝටීන තියෙනවද? ඇති ඒත් අපිට අහුවෙන්නේ නැහැ පොතේ කොහෙවත් ඒක. ගොල්ගිවල ලිපිඩ ප්‍රෝටීන තියෙනවා. මොකද ඒගොල්ලෝ පටලමේ කෙනෙක්. අපිට ගන්න වෙන්නේ න්‍යෂ්ටිය උත්තරේ ගන්න වෙන්නේ A සහ B. නෙස්ටියයි මයිටොකොන්ඩ්‍රියමයි කියන එක තමයි ගන්න වෙන්නේ. හරිද? ගන්න 42. 90 ප්‍රාක් කලාවේදී සිදුවන්නේ මොකද්ද? ප්‍රාක් කලාවකදී ක්‍රොමැටින් තන්තු කෙටිවීම ඝනවීම එක හරි ඒක අනිවාර්යෙන් වෙනවනේ. ක්‍රොමැටින් කෙටි වෙලා ඝන වෙලා වර්ණ දේහ බවට පත් වෙනවා. ඒක හරි. නෙෂ්ටියාවරණයේ බිඳීම වැරදි. නෙෂ්ටියාවරණයේ බිඳෙන්නේ කොහෙද්ද? පෙරයෝග කලාවේදී. නෙෂ්ටිකාව අතුරුදහන් වීම හරි. අනූනන තරකුව ඒකත් හරි. තරකු ශුද්‍රනාලිකා විභහු අවයවීකරණයේ වැරදි. තරකු ශුද්‍රනාලිකා කැඩිලා බිඳිලා යන්නේ අන්ත කලාවේදී. ඒ නිසා උත්තරේ A C D. A C D තමයි උත්තරේ. 43 ඩාවින් වලස් වාදය පිළිබඳව එකඟනේ. නිරන්තරයෙන් භාවිතා කරන අවයව ක්‍රමයෙන් විශාලව ශක්තිමත්. ඒක කිව්වේ ලැමාක්. පරිචිත ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා කිව්වෙත් ලැමා. ගහණයක ජීවීන් ප්‍රභේදන පෙන්නුම් කරන බව ඩාවින්.
පරිසරයේ පැහැදිලි සංසිද්ධීන් දෙකක් නිරීක්ෂණය කිරීම එඩ් ඩාවින්. ලියන්න බලන්න ඩාවින්ගේ පරිණාමවාදයේ තිබ්බ පියවර ලියන්න බලන්න. ලියන්න අධිජනනය. අධිජනනය ඊළඟට ප්‍රභේදන ඊළඟට තරංගය සහ උචිතෝන්නතිය ඊළඟට ලියන්න හිතකර ලක්ෂණවල ස්වභාවික වර්ණය. හිතකර ලක්ෂණවල ස්වභාවික වර්ණය. ඊ බලන්න රෝගයට ප්‍රතිරෝධීතාව වාසි සහගත ලක්ෂණයක්. ඔව් ඒක වාසි සහගත ලක්ෂණයක් තමයි. හැබැයි ඩාවින් ප්‍රකාශයට පත් කරේ නෑ. ඩාවින් ඔය ඕවා කිව්වේ නෑ. හරි ඒක හරි. නමුත් ඩාවින් සම්බන්ධව එහෙම එකක් කියා කියලා නෑ එයාගේ වාදේ. නිසා උත්තරය ගන්න වෙන්නේ CD 4. ගහණයක පැවැත්මට ප්‍රජනනයට වාසි සහගත ලක්ෂණයක්ද රෝගයට ඔරොත්තු දීම? ඔව්. ඒක ඩාවින් වාදයේදී එහෙම කිව්වේ නෑනේ. රෝගවලට ඔරොත්තු දීම ගැන කිව්වේ නෑනේ. හතලිස් හතර විවිධ උත්තේජ සඳහා ශාක දක්වන ප්‍රතිචාර අතරින් නිවැරදි. ශාක ප්‍රරෝහයේ ධන ප්‍රභාවර්තී ලෙස වර්ධනය වීමෙන් ප්‍රභා සංශ්ලේෂණය වඩාත් ශක්තිමත් කරයි. හරි. මූලාග්‍ර කොපුවේ සමහර සෛලවල තුලාශ්ම තැන්පත් වීම ගුරුත්වාවර්තනය පහසු කරයි. හරි. ඒක හරි. තුලාශ්ම කියන්නේ මොනවද? තුලාශ්ම කියන්නේ පිෂ්ඨ කණිකා අඩංගු විශේෂිත ලව වර්ගයක්. ඒවා තියෙන්නේ සමහර මූලාග්‍ර කොපුවේ සෛලවල. ගුරුත්වයේ යටතේ ඒවා පල්ලෙහාට ගමන් කරනවා. ශාකයක් ගුරුත්වයේ තේරුම් ගන්න තුලාශ්ම නිසා. ඒක හරි. AB හරි. C යාන්ත්‍රික බාධා නිසා ශාකාකාරවල ඇතිවන වෙනස් වීම ස්පර්ශ සන්නමණය. වැරදි. ස්පර්ශ සන්නමණය නෙමෙයි, ස්පර්ශ රූප ජනනය. ස්පර්ශ සන්නමණය කියන්නේ මොකද්ද? නිදිගුම්බ ඇල්ලුවාම ඇකිලෙන එක. ඒක ස්පර්ශ සන්නමණය. ඔතන එන්නේ ස්පර්ශ රූප ජනනය කියලා. C වැරදි. D හරි. ආධාරකයක් දෙසට පහුරක් දක්වන දිශානතික වර්ධනය ස්පර්ශාවර්තනය. අර පැෂන් වැල් වල එහෙම තියෙන අර ඇමරිච්ච කෑලි, ඒවා තමයි පහුරු. ඒවා ආධාරකේ වටේ එතෙනවා. ඒක දිශානතික වර්ධනයක්. ඒක හරි. බීජ පැලවල ත්‍රිත්ව ප්‍රතිචාර දිරිගැන්වීම ඔක්සීන්. වැරදි. ත්‍රිත්ව ප්‍රතිචාරය ඇති කරන්නේ ත්‍රිත්ව කියද්දිවත් නිකම් ප්‍රනවුන්ස් වෙන්නේ නැද්ද? රයිම් වෙන්නේ නැද්ද? එතිලින්. ත්‍රිත්ව ප්‍රතිචාරය කියන්නේ එතිලීන් කරන වැඩක්. උත්තරේ A, B සහ D. උත්තරේ 1 එන්නේ. 45 මං අර තියරි පන්තියේ පරිසරය උගන්වපු නිසා මං ඒ ප්‍රශ්න දෙකකුත් දාලා තියෙනවා. ඔකේ හරි. ජාතික වනෝද්‍යාන ඇති කරයි. මට කියන ජාතික වනෝද්‍යානයේ අරමුණ මොකද්ද? සත්තු ටික ඉන්න තැනම ආරක්ෂා කිරීම. අපි ඒකට කියන්නේ මොන සංරක්ෂණයද? ස්ථානීය. රයිට්. මේක ස්ථානීයද? ඔව්. කැපිටල් A හරි. විශාල ජීවී ගහනයක් ස්ථාපනය කරනවද? ඔව්. එයාලගේ ස්වභාවික වාසස්ථානය ඇතුළේ අපි විශාල ගහනයකට එකතු වෙන්න අවස්ථාව දෙනවා. ඒක හරි. ඒක හරි. තනි තනි එක්කෙනාව කොටු කරන්නේ නෑ අපි. මුළු අලි රංචුවටම වනෝද්‍යානෙ ඉන්න දෙනවා. ඒක හරි. විතෙන් වැරදි. ප්‍රමාණවත් උචිත වාසස්ථානයක් අපි මෙතනදී සලසනවද? ඔව්. වැටවල් ගහලක් හරි එයාලව වෙන් කර එහෙම කරන්නේ. හොඳ වාසස්ථානයක් හදනවා. වාසස්ථානයක් ලබා දෙනවා. ඔව්. ඒක හරි. හැබැයි ඒක ස්වභාවික වාසස්ථාන. A හරි, B හරි, D හරි. E ජීවි විශේෂයේ ආරක්ෂාව පමණක් තහවුරු කරනවා. වැරදි. ප්‍රජනනය පවා තහවුරු වෙන්න ඕන. අපෙන් අහන්නේ අසත්‍යව. උත්තරේ C සහ E. උත්තරේ 5 එන්නේ. හදෙන් කරන්න අන්තිම පහ. 46 ඉඳලා කරන්න.
හරි බලමු. 46 මාංශ භක්ෂක ශාක පිළිබඳව සත්‍ය. ඒවා ප්‍රභාසංශ්ලේෂී ශාක නොවේ, වැරදි. මාංශ භක්ෂක කට්ටියත් ප්‍රභාසංශ්ලේෂණය කරනවා. හරි. බාඳුරා, කඳුලැස්ස, නිල්මොණ රැස්ස එයාලා ප්‍රභාසංශ්ලේෂණය කරනවා. එයාලා ඔය කෘමි සත්තු ඩැහැගන්නේ ළමයි නයිට්‍රජන් ටික ලබා ගන්න විතරයි. එයාලා තනියම කෑම හදනවා, ප්‍රභාසංශ්ලේෂණය කරනවා. ඒක හරි. B. නයිට්‍රජන් ලබා ගැනීම සඳහා සතුන් හරි. ඔවුන් බොහෝ විට නයිට්‍රජන් හා ඛනිජ හිඟ පසේ හරි. නෙපෙන්තස් අක්‍රීයව සමහර සතුන් ග්‍රහණය කරනවා. නෙපෙන්තස් කියන්නේ බාඳුරා. සමහර සතුන් ග්‍රහණය කරනවා අක්‍රීයව. අක්‍රීයව කියන කිය ඔතන අදහස එයා වෙනම දැන් අර සමහර ශාක තියෙනවනේ ඒගොල්ලොන්ගේ අර දේහ කොටස් තියෙන ඒවා වැඩ කරනවා, වැඩ කළා සත්තු අල්ල ගන්නවනේ. දැන් බාඳුරා කියන්නේ එහෙම එකක් නෙමෙයි. බාඳුරා ගොටුව තියෙනවා, ගොටුව අස්සර සත්තු යනවා, සත්තු ඒ ගොටුවේ දඟලනවා, එතකොට ගොටුවෙන් එන්සයිම ඇවිල්ලා මැරෙනවා. මේක හරි. D හරි. ඒ කියන්නේ අර ගොදුර ඩැහැ ගැනීමක් කරන්නේ සත්තු ඇතුළට ගිහිල්ලා හිර වෙලා මැරෙනවා. මොවුන් ප්‍රධාන ලෙස ප්‍රෝටීන ජීර්ණයෙන් නයිට්‍රජන් සපයා ගනී. ප්‍රෝටීන නෙමෙයි, කයිටීන්. ඔතන එන කයිටීන් බහිස්සැකිල්ල. ක්‍රුමීන්ගේ කයිටිනීමේ බහිස්සැකිල්ල. එනිසා ඕකේ A, B, C. කොහොමත් A, B, C හරි කියන්නේ උත්තරේ පහ. sorry, A වැරදීනේ. A වැරදී. BC හරියනවනේ. BC හරියනවා කියන්නේ D දන්නේ නැති වුණත් උත්තරේ පහ. BC perfect. ඒවායි කතා දෙකක් නැහැ, ඒවා හරිනේ. right. 47 ඇනලිඩාවන්ගේ රුධිරය තුල හිමොඉරිත්‍රීන් හරි. හිමොසයනින් තියෙන්නේ ආතරපෝඩටයි මොලුස්කටයි. හිමොග්ලොබින් හරි. හිමොග්ලොබින් ගැඩවිලාට තියෙනවා, මිනිසට තියෙනවා, පෘෂ්ඨවංශීන්ට තියෙනවා. හිමොග්ලොබින් පෘෂ්ඨවංශීන්ටත් තියෙනවා, ගැඩවිලා වගේ අපෘෂ්ඨවංශීන්ටත් තියෙනවා. ක්ලෝරොක්ලුවරින් හරි. බොහෝ ඇනලිඩාට තියෙනවා. A හරි, C හරි, D හරි, E වැරදි. මයෝග්ලොබින් තියෙන්නේ පෘෂ්ඨවංශී පේශිවල. එනිසා උත්තරේ AC D. උත්තරේ දෙක එන්නේ. කෝඩේටා වංශයේ ජීවීන් කියන්නේ මත්ස්‍යෝ, උභයජීවියෝ, උරගයෝ, පක්ෂියෝ, ක්ෂීරපායෝ. ශ්වසනයට භාවිතා කරන ව්‍යූහ පෙනහැලි භාවිතා කරනවා. ගෙම්බෝ වගේ අය තෙත හම පාවිච්චි කරනවා. ගෙම්බෝ කියන්නේ උභයජීවියෝ. හරි. ශ්වාසනාල වැරදි. ශ්වාසනාල තියෙන්නේ කෘමියන්ට, පත්තෑයන්ට, හැකරැල්ලන්ට. ඔන්නම් ලියාගන්න. කෘමියන්ට, පත්තෑයන්ට, හැකරැල්ලන්ට තමයි ශ්වාසනාල තියෙන්නේ. අභ්‍යන්තර ජලක්ලෝම හරි. මත්ස්‍යයන්ට තියෙනවා. මත්ස්‍යයන්ට අභ්‍යන්තර ජලක්ලෝම තියෙනවා. දේහ පෘෂ්ඨය ශ්වසනයට පාවිච්චි කරන්නේ පෘෂ්ඨවංශී අපි නෙමෙයි. එතන දේහ පෘෂ්ඨය කිව්වහම ගණ්ඩ වෙන්නේ අර පරිණාමිකව යට ඉන්න සත්තු. ඒ කියන්නේ නිඩාරියා වගේ කට්ටිය, ටැටිහෙල්මින්තස් වගේ කට්ටිය. දේහ පෘෂ්ඨය කියන්නේ අර මුළු දේහේම තියෙන සෛල බාහිර පරිසරයත් එක්ක ගැටෙන එක. ඔතනෝ දේහ පෘෂ්ඨය කියන්නේ සම නෙමෙයි හොඳේ. එනිසා උත්තරය ගන්න වෙන්නේ A, C, D. උත්තරය එන්නේ 1. 49 දේහයට ආගන්තුක ලෙස හඳුනාගත් ද්‍රව්‍යවලට පරාග කණිකාවල ඇති රසායනික සංඝටක හරි, නොගැලපෙන රුධිර සෛලත් හරි, බැක්ටීරියා සෛල බිත්තියේ සංඝටක හරි, බද්ධ කරලද බඩක් කොටස් හරි, දිලීර බීජාණු හරි. හැබැයි ඔගේ සමහර ළමයි උත්තරේ අරන් තිබ්බා ප්‍රතිශක්තිය පාඩමේ මුල. මුලම තියෙනවා දේහයට ආගන්තුක ද්‍රව්‍ය විදිහට පරාග කණිකාවල ඇති රසායනික සංඝටක. ඒ කියන්නේ කැපිටල් A හරි. නොගැලපෙන රුධිර සෛල B හරි. බද්ධ කරන බඩක් කොටස්. වලේ රිසෝස් බුක් එකේ ප්‍රතිශක්තිය පාඩමේ මුල්ම කොටසේ තියෙන්නේ ABD විතරයි. C, E වගේව තව ඉස්සරහට යද්දි තියෙනවා. ඒවත් ආගන්තුකයි තමයි. හරියද? බැක්ටීරියා සෛල බිත්තියේ සංඝටකත් අපේ දේහයට ආගන්තුක විදිහට එනවා. දිලීර බීජාණුත් ආගන්තුක විදිහට ඉන්නවා. එනිසා උත්තර පහම හරි. උත්තරේ එන්නේ පහ. රිසෝස් බුක් එකේ මුල් ඡේද කියවුවහම එන්නේ ABD. හැබැයි ප්‍රතිශක්තිය පාඩමේ අග්ගිස්සට යන්න එතකොට CD පවා ගන්න පුළුවන්.
සීඊත් ගන්න පුළුවන්. එතකොට උත්තරේ 5. 50 ඒකදේශික කෙනා බුලත් හපය හරි උණහ පුළුවත් හරි පොරශාකය හරි ගොරකත් හරි උත්තරේ A B C D හතරම හරි. ලූල කියන්නේ විදේශී එක්කෙනෙක්. හරි නෑ, විදේශී නෙමෙයි, ලූල කියන්නේ මේ දේශී එක්කෙනෙක්. දීර්ඝ කාලයක් පටන් ලංකාවේ ඉන්න එක්කෙනෙක්. එයා වෙන රටවල්වලත් ස්වභාවිකව ඉන්නවා. ඔහුගේ උත්තරේ බුලත් හපය, උණහ පුළුව, හොර, ගොරකා. උත්තරේ A B C D. ලූල කියන්නේ කිතුල් කියන්නේ දේශීයව. ඔන්න ලියලා තියාගන්න, ලූල ඇලයිරක් කිතුල් දේශීයයි. ඒවා ඓතිහාසික යුගයේ, يعني සෑහෙන කාලයක ඉඳන් අපේ ප්‍රදේශයේ ඉන්නවා. ලෝකේ වෙන රටවල්වත් ස්වභාවිකව ඉන්නවා. A B C D කියන්නේ හැබැයි ලංකාවේ විතරයි ස්වභාවිකව හම්බෙන්නේ. ලෝකේ වෙන රටක ඉන්නවා නම් ඉන්නේ එක්ක zoo එකේ, එක්ක කොයි හැරි botanical garden එකක තමයි ඉන්නේ. උත්තරේ A B C D උත්තරේ 5 එන්න එක. හරි, ගන්න පළවෙනි ව්‍යුහගත එක. ඒක ගොඩාක් වටිනා ප්‍රශ්නයක්. සොල්ලමයි. දැන් ගිය සැරේ ඇහුවනේ ප්‍රභා සංශ්ලේෂණයේ එසේ එකක්. මේ සැරේ ව්‍යුහගත ඉද දන්නේ ඔය වගේ. ගන්න එක. හරි, ගන්න එක, ගන්න ඉක්මනට. කැපිටල් ලේවල්ට යන්න. ප්ලාස්ම පටලයේ තරල විචිත්‍ර ආකෘතිය ඉතින් ලියන්. ඇයි එහෙම කියන්නේ? පොස්පොලිපිඩ අණු ලියන. පොස්පොලිපිඩ අණු චාලක නිසා තරලමය බව. ලිවුණා ටක් ගාලා හරිදා ගන්න. පොස්පොලිපිඩ අණු චාලක නිසා තරලමය බව. ඊළඟට අහඹු ලෙස ගිලුණු ප්‍රෝටීන නිසා විචිත්‍ර බව. මතක තියාගන්න, පර්යන්ත ප්‍රෝටීන වලින් විචිත්‍ර බව හදන්නේ නැහැ. පර්යන්ත ප්‍රෝටීන කියන්නේ කිසිසේත්ම නොගිලුණු ඒවානේ. ඒවෙන් විචිත්‍ර භාවය දෙන්න බෑ. ඒතර ප්ලාස්මා පටලයේ තියෙන සියලුම ප්‍රෝටීන විසින් විචිත්‍ර බව දෙනවද? නැහැ. විචිත්‍ර බව දෙන්නේ අහඹු ලෙස ගිලුණු ප්‍රෝටීන. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රෝටීන. ඒක මතක තියාගන්න. සාර්වත්‍ර ශක්තිවාහකයක් ලෙස ක්‍රියා කිරීමට ATP වල ඇති ලක්ෂණ දෙකක් සචල අණුවක් වීම, අධිශක්ති බන්ධන පැවතීම, ජීවී සෛල තුළ කෙටි කාලයකින් නිපදවාගත හැකිවීම. ඔන්න උත්තර දුන. සචල අණුවක්, ඒ කියන්නේ සෛලයේ ඕනෑම තැනකට යන්න පුළුවන්. සචල අණුවක් වීම, අධිශක්ති බන්ධන පැවතීම, ජීවී සෛල තුළ කෙටි කාලයකින් නිපදවාගත හැකිවීම. ප්‍රභා සංශ්ලේෂණයේ වර්ණකවල ප්‍රස්ථාර 2005 ඒ ලෙවල් වලට තියෙනවා. එදා මෙදා තුර කවදාවත් නැහැ. එන්න පුළුවන්. X කියන්නේ ක්‍රියාවර්ණාවලිය, Y කියන්නේ ක්ලෝරොෆිල් A, Z කියන්නේ ක්ලෝරොෆිල් B, W කියන්නේ කැරටිනොයිඩ්. ඔය ප්‍රශ්නක රතු තරුවක් දාන්නක හරිම වැදගත්. X ප්‍රස්ථාරයෙන් ලබාගත හැකි තොරතුරු මොනවද? මොකද්ද X කියෙන් ගන්න දෙන තොරතුර? ප්‍රභා සංශ්ලේෂණයේ ශීඝ්‍රතාවය කියන්නේ ඉතින් ඉහළ වෙන්නේ නිල්, දම් සහ රතු කියන තරංගායාම වලදී. ඔය 400 500 කියන්නේ නිල් දම්, 600 700 කියන්නේ රතු. ඉතින් ලියන්න. ලියන්න ප්‍රභාසංස් ලියන්න මෙහෙම ලියන උත්තරේ. ආලෝකයේ විවිධ තරංගායාම මගින් උත්තර දෙකක් තියෙනවා. ලියන්න. ආලෝකයේ විවිධ තරංගායාම මගින් ප්‍රභාසංස්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායීතාවය දැක්වීම. ලියන්න උත්තරයක්. එක උත්තරයක් ලියන්න. ආලෝකයේ විවිධ තරංගායාම මගින් ප්‍රභා සංශ්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායීතාව දැක්වීම.
අනිත් එක ලියන්න නිල් සහ රතු ආලෝකය ප්‍රභා සංශ්ලේෂණයට වඩාත් හිතකර වීම. එහෙම නැත්නම් නිල් හා රතු ආලෝකය යටතේ ප්‍රභා සංශ්ලේෂණය වඩාත් ඵලදායී වීම. ඊළඟ ප්‍රශ්නේ තරංගායාමය 600 700ට සුදුසු දෘශ්‍යාලෝකයේ වර්ණය රතු. අපි මාකින්නකේ උත්තර කීපයක් ගත්තා රතු, කහ, තැඹිලි කැමති විදිහක්. ඒත් හොඳම උත්තරේ රතු. ප්‍රභා සංශ්ලේෂණයේ අනුකමක්ද? මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරන පරිවෘතීය ක්‍රියාවලිය ලියන්. ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරන පරිවෘතීය ක්‍රියාවලිය. හරි, ඊළඟ එක සාමාන්‍ය තත්ත්වයට තේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රධාන සීමාකාරී සාධකය මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය. සාමාන්‍ය තත්ත්වයට තේ කියන්නේ දිවා කාලයේදී, දැන් නැත්තම් ලියා ගන්න. රාත්‍රී කාලයේදී මොකද්ද සීමාකාරී සාධකය? ආලෝකය. B පාට් එක ආවෘත බීජ ශාකවලටම අනන්‍ය බාහිර ලක්ෂණ දෙකක්. එකක් ලියන්න පුෂ්ප පැවතීම. මල් හටගන්න එක පුෂ්ප. ලියන්න පුෂ්ප පැවතීම. අනිත් එක ලියන්න පළ හට ගැනීම. ආවෘත බීජ කියලා ලියන්න එපා, ඒවා බාහිරයට පේන්නේනේ. ෆ්ලෝයමේ පෙනේරනාලේකක සහචර සෛල ලියන්න එපා, ඒවා බාහිරයට පේන්නේ. බාහිරයට පේන්නේ මොනවද? මල් පේනවා, පළතුරු පේනවා, එච්චර. ඒ දෙක තමයි ලියන්න ඕන. හරිනේ. පහත ලක්ෂණවලට අදාළ ශාක ගණයක් ලියන්න. සමබීජාණුක වෙන්න ඕන, සංකේතු දරන්න ඕන. උත්තරේ සෙලජිනෙල්ල බෑ, එයාට සංකේතුව තියෙනවා, එයා විෂම බීජාණුකයිනේ. උත්තරේ ලයිකොපෝඩියම්. තියෙන උත්තරේ ලයිකොපෝඩියම්. ලයිකොපෝඩියම්. දැන් මේ ප්‍රශ්නේදී උත්තරේ ක්ලික් වෙන්නත් ඕන, ස්පෙලිංස් හරියට හරියන්නත් ඕන. ජායාජන්මානුශාකයේ ප්‍රභා සංශ්ලේෂී ස්වාධීන සනාල ශාකයක් වෙන්න ඕන. ජායා එක්කෙනෙක් වෙන්න ඕන, ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඕන, තනියම කෑම බීම හොයන්න ඕන, සනාල වෙන්නත් ඕන. ගැලපෙන්නේ සෙලජිනෙල්ලා. නෙප්‍රොලෙපිස් ගන්න බෑ, මොකද නෙප්‍රොලෙපිස්ගේ ජායාජන්මානුශාකයයි පුංජන්මානුශාකයයි කියලා දෙකක් නෑනේ, එකයිනේ තියෙන්නේ. මෙතන කියන්නේ ජායාජන්මානුශාකය එක්කෙනෙක් ගැන කියන්නේ. ඔය කියන්නේ මෙන්න මෙයා ගැන. මතකද රැවුල් ගස් තියෙන කෙනා මේ? ඔය ඔහොම අපි එකක් අඳින්නේ මතකද? අර මෙයාගේ අණ්ඩානුදානි එහෙම තියෙනවා කියලා අඳින්නේ. ඔන්න ඔහොම රූපයක් මතක. සමබීජාණු නිපදවීම. සමබීජාණු නිපදවනවා කිව්වහම ඕනම විනාල ගහක් ගන්න පුළුවන්. මොනවද? පොගෝනාටුම්. ලියන්න පොගෝනාටුම්. තව මොනවද ගන්න පුළුවන්? තව මාකැන්ටියා ගන්න පුළුවන්. තව මොනවද ගන්න පුළුවන්? ඇන්තෝ සෙරොස් ගන්න පුළුවන්. තව ඕනනම් නෙප්‍රොලෙපිස් ගන්නත් පුළුවන්. වෙන් වෙන්ව පවතින කේතුවල බීජාණු වර්ග දෙකක් මොනවද? පයිනස්. තාල වර්ගයේ ශාකයකට සමාන පෙනුම තිබෙන පත්‍ර සීකස් මඩු. බීජාණු ශාකයත් ජන්මාණු ශාකයත් ප්‍රභා සංශ්ලේෂී ස්වාධීනයි කිව්වොත් අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ නෙප්‍රොලෙපිස්. නෙප්‍රොලෙපිස් විනාල ගස් ගන්න බෑ. මොකද දන්නවද? එයාගේ බීජාණු ශාකය ස්වාධීන නෑ. ඔතන ලියන්න විනාල ගහක් ගන්න බෑ. විනාල ගහක් ගන්න බැරි එයාගේ බීජාණු ශාකය ස්වාධීන නෑනේ. ඒගොල්ල ජන්මාණු ශාක මත යැපෙනවා. පොගනාටුන්ගේ මතකනේ F10 නෙප්‍රොලෙපිස්. බීජ ශාකවල ක්ෂීණ වූ ජන්මාණු ශාකය. හොඳ ප්‍රශ්නයක්. බීජාණු ශාකයේ පටක තුල රැඳීමෙන් ඇතිවෙන වාසි තුනක් ලියන්න. එකක් පාරිසරික ආතති වලින් ආරක්ෂා වීම.
අනිත් එක වියලීමෙන් ආරක්ෂා වීම. අනිත් එක පාරජම්බූල විකිරණ වලින් ආරක්ෂා වීම. අනිත් එක පෝෂක ලබාගත හැකිවීම. පාරිසරික ආතති වලින් ආරක්ෂා වීම, වියලීමෙන් ආරක්ෂා වීම, පාරජම්බූල විකිරණ වලින් ආරක්ෂා වීම, අනිත් එක පෝෂක ලබාගත හැකිවීම. හොඳ ප්‍රශ්නයක්. තියරි නෝට් එකේ ඇතුලේ තියෙන ඔය කෑල්ල හරිද? ඩයිවර්සිටි වල ශාක රාජධානි. සසඳන්න අස්ක බීජාණු, කොණිඩි බීජාණු. ඉතින් ලියන්න අස්ක බීජාණු. මට කියන්න අස්ක බීජාණුයි කොණිඩි බීජාණුයි කියන්නේ දෙකම ඇස්කොමයිකොටා විසින් හදන එකක් ලිංගික බීජාණු, අනිත් එක අලිංගික. එහෙනම් ලියන්න අස්ක බීජාණු ලිංගික ප්‍රජනනයේදී නිපද වේ. එහා පැත්තේ ලියන්න අලිංගික ප්‍රජනනයේදී නිපද වේ. ඔන්න ඕක ලියන්න බල, ලිංගික බීජාණු අලිංගික බීජාණු. ආයි පළවෙනි පැත්තේ ලියන්න අස්ක බීජාණු අන්තර්ජන්‍යයි. කොණිඩි බීජාණු ලියන්න බහිර්ජන්‍යයි. ආයි අස්ක බීජාණු වල ලියන්න අස්කස තුල. අටක් සෑදේ. අස්කසයක් තුල අටක් බැගින් සෑදේ. මොකද අනිත් පැත්තේ ලියන්න කොණිඩි දර කෙලවර දාම ලෙස සෑදේ. මතකද අර බිත්තියේ හේතු කරපු ඉදලක් වගේ අර අඳින්නේ? ආයේ පළවෙනි පැත්තේ ලියන්න ඌණණයෙන් නිපද වේ. ඕනම දිලීරයක් ලිංගික බීජාණු නිපදවන්නේ ඌණණයෙන්. එහා පැත්තේ ලියන්න අනූණණයෙන් නිපද වේ. ආයි පළවෙනි පැත්තේ ලියන්න ප්‍රවේණිකව වෙනස්. එහා පැත්තේ ලියන්න ප්‍රවේණිකව සර්ව සමයි. හොඳ ප්‍රශ්නයක්. පහ, නිඩාරියා වංශයටම ආවේණික ලක්ෂණ තුනක් ලියන්න. මොනවාද? දංශක කෝෂ්ඨ, ඊළඟට බුහුබා සහ මෙඩූසා අවස්ථා, තව මධ්‍ය ශ්ලේෂය, ද්විප්‍රස්තරික අසීලෝමික බව, තව 13 වසර පාඩම් කරන හොඳ ළමයි කියන්න බල. ස්නායු ජාලය, එහෙම නැත්නම් ස්නායු දැල. තව ඒකද කිව්වේ? ස්නායු දැල, එහෙම නැත්නම් ස්නායු ජාලය. තවන්න ලියන්න පුළුවන් ශාකනය නොවූ ආමාශ වාහිනී කුහරය. ප්ලැටි හෙල්මින්තස්ගේ ආමාශ වාහිනී කුහරයක් තියෙන එක ශාකනය වෙලා තියෙන. මෙයාගේ ශාකනය නොවූ එකක් තියෙන. ලියන්න ශාකනය නොවූ ආමාශ වාහිනී කුහරය. ඒව එච්චර හොඳ උත්තර නෙමේ. හරි. සී, ප්ලැටි හෙල්මින්තස් වංශයේ නිදලි. හොඳ ප්‍රශ්නයක්. ප්ලැටි හෙල්මින්තස් වංශයේ නිදලිවාසීන්ට ආවේණික ලක්ෂණ. ඔය කියන්නේ කවුද? ප්ලැනාරියා. අක්ෂි ලප පැවතීම, පක්ෂ්ම පැවතීම, බිහිතලනය කළ හැකි ග්‍රසනිකාවක් පැවතීම, කීට අවස්ථා රහිතවීම. ලියන අක්ෂි ලප පැවතීම, පක්ෂ්ම පැවතීම, බිහිතලනය කළ හැකි ග්‍රසනිකාව, අනිත් එක කීට අවස්ථා රහිතවීම. මොලුස්කාගේ දේහයේ කොටස් තුනයි කාර්යයන් ලියන්න. මොනවද පළවෙනි කොටස? පේශිමය, පාදය. මොකද්ද කාර්යය? සංචරණය. දෙවෙනි එක ලියන්න අන්තරංග ගොනුව. අන්තරංග ගොනුව කියන්නේ එයාගේ බඩවැල් පටක ටික තියෙන්නේ. අහෙනම් ලියන්න අභ්‍යන්තර අවයව බහුතරය අන්තර්ගත වීම. මේ මාකින් එකේ බහුතරය කියන වචනයට ඉරක් ගහලා තියෙනවා. අභ්‍යන්තර අවයව බහුතරය අන්තර්ගත වීම.
අන්තිම එක ප්‍රාවරණය. ප්‍රාවරණයෙන් මොකද කරන්නේ? ඔ කවචය ශ්‍රාවය කිරීම. ඔන්න රෝමිලක්කන්තුන අධිරාජධානි වගුව ආයි රචනාවකට එන එකක් නෑ, ව්‍යූහගත වලටයි. ඔන්න ඒකෙන් එකක් හදලා දීලා තියෙනවා. නොස්ටොක් කියන්නේ සයනෝ බැක්ටීරියාවක්. එතකොට බැක්ටීරියා රාජධානිය. ඇමීබ කියන්නේ සූනෙෂ්ටිකෙක්. ඒ කියන්නේ යූකැරියා අධිරාජධානිය. අපි එහෙම හිතමු, පළවෙනි එක්කෙනා බැක්ටීරියා අධිරාජධානිය, දෙවෙනි එක්කෙනා යූකැරියා අධිරාජධානිය, තුන්වෙනි එක්කෙනා ආන්තික තාපකාමියෙක්. එයා ඇවිල්ලා ආකියා අධිරාජධානිය. ජානවල ඉන්ට්‍රෝන ඉතා කලාතුරකින් ඇත. ඊළඟට ලියන්න බොහෝ ජානවල ඇත. කෙලවර එක්කෙනාට ලියන්න සමහර ජානවල ඇත. දැන් අපි පාඩම් කරනකොට පාඩම් කරන්නේ නම් ඉතා කලාතුරකින් ඇත, සමහර ජානවල ඇත, බොහෝ ජානවල ඇත. හැබැයි මේක මාරු කරලා තියෙන දෙපැත්ත. එහෙනම් ඉතා කලාතුරකින් ඇත, බොහෝ ජානවල ඇත, සමහර ජානවල ඇත. RNA පොලිමරේස් බැක්ටීරියාගේ වර්ග එකයි තියෙන්නේ. ලියන්න වර්ග එකකි. ඉතිරි දෙන්නටම ලියන්න වර්ග කීපයකි, වර්ග කීපයකි. එතන බොහෝ වර්ග ඇත. බොහෝ වර්ග ඇත. ප්‍රතිජීවක සංවේදීතාව. ඇන්ටිබයොටික්ස් ඇඟේ ගෑවුනහම බැක්ටීරියාව මැරෙනවා කියලා හිතන්නෝ. එහෙනම් සංවේදී වේ. වරහන් ඇතුලේ වර්ධනය නිෂේධනය වේ. ඉතිරි අය ගණන් ගන්නෙවත් නැහැ. ඒ කියන්නේ සංවේදී නැහැ, සංවේදී නැහැ. වෙන විදිහකින් කියනවනම් වර්ධනයේ නිෂේධනයේ නොවේ, නොවේ. පොදු ලක්ෂණ ගණන අඩුවන අනුපිළිවෙලට තක්සෝන ධූරාවලිය ලියන්න. පොදු ලක්ෂණ අඩු වෙනවා කියන්නේ උඩට යන්න ඕන. අහෙනම් ලියන්න. අපි ලියන සාමාන්‍ය එක මොකද්ද? අධිරාජධානීය, රාජධානීය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය. ඕක ලියන්න මෙහි ඉඳලා උඩට යන්න. ලියන්න විශේෂය, ගණය, කුලය, ගෝත්‍රය, වර්ගය, වංශය, රාජධානීය, අධිරාජධානී. ඇයි අපි පාඩම් කරන්නේ පහළට එනකොට පොදු ලක්ෂණ වැඩි වෙනවා, උඩට යනකොට ජීවීන් ගාන වැඩි වෙනවා. දැන් කියන්නේ පොදු ලක්ෂණ ගාන අඩු වෙන පිළිවෙලට, ඒ කියන්නේ උඩහට යන්න. විශේෂයේ ගණය එහෙම ලියන්න. අන්තිම ප්‍රශ්නේ, ස්වභාවික වර්ගීකරණයේ යොදා ගන්නා ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ලියන්න ඉතින්. ජීවීන්ගේ රූප විද්‍යාත්මක ලක්ෂණ, ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ, ලියන අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ. ජීවීන්ගේ රූප විද්‍යාත්මක, ව්‍යුහ විද්‍යාත්මක, අණුක ජීව විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක ලක්ෂණ. ඒ ටික තමයි ඔතන කියන්න තියෙන්නේ. හරි, ඔය ටික බලන්න. ලබන සතියේ මේන් පේපර් 4 එකත් ඔය විදිහට පුළුවන් තරමක් අපි කරමු. ඊට පස්සේ එතනින් පස්සේ සතියේ ඉඳලා දිගටම හැම සතියකම පැය පහේ පේපර් එක තියෙනවා. මේ අහගන්න පේපර් සෙෂන්ස් ළමයි සතියකට මේ අහගන්න, මේ අපි ටයිම් ටේබල් එකක් දාන්න. සවුඳ උදේ ලියන්න පුළුවන්, හවස ලියන්න පුළුවන් පැය පහ. බ්‍රහස්පතින්දා උදේ ලියන්න පුළුවන්, හවස ලියන්න පුළුවන්. ඩිස් ඊළඟ සතිය බල්ල දෙනවා ඩිස්කෂන් එක. ඊළඟ සතිය රෑක මං ඔය පැය එකහමාරෙ කෑලි දෙකකට කරනවා. MCQ එක එක වෙලාවක, ව්‍යුහගතයක එක වෙලාවකට කරලා ඉවර කරනවා. හැම සතියෙම පේපර් ඩිස්කෂන් එකක් යනවා, හැම සතියෙම ෆුල් පේපර් එකක් ලියනවා. පේපර් ඩිස්කෂන් එක ඔයාලට මේ කොමන් ලින්ක් එකක් දෙන්න, ඒ ලින්ක් එකෙන් එන්න ඇවිල්ලා වැඩ කරගෙන යන්න. ඒක MCQ ව්‍යුහගත විතරයි කරන්නේ. රචනා ටික මාකින්ස් දෙනවා බලන්න. රචනායක මං කොච්චර හැදුවත් වැඩක් නැහැ, ඔයාලා ලියන්නේ. එහෙනම් ඒක මාකින් එක කම්ප්ලීට් දෙන්න බලන්න. දැනට මේන් පේපර්ස් 1 එක 2 එක ටෙලිග්‍රෑම් දාලා තියෙනවා. අපි පාවිච්චි කර මාකින්ස් දාලා තියෙනවා. මේකෙත් මාකින් එක දාන්න. ඊළඟට ලබන සතිය කරන එකෙත් මාකින් එකක් දෙන්න. එතකොට මේන් පේපර්ස් 4 වැඩි ඉවරයි. ලබන සතියේ ණයට මේන් පේපර් 4 එක ලිව්වේ නැත්නම් අපි print කරලා ඒවත් දෙනවා. හරිනේ? හරි, එහෙනම් ඇති ඔය අපි නේද සම්බන්ධ
මොනවාරි අහගන්න තියෙනවා නම් කියන්න. දැන් මට හෙට පෝය නිසා නුගේගොඩ බන්දි නැහැ, මම ටිකක් මට ඉන්න පුළුවන්.